නමුතා ප්‍රඥාමි මෙම දිනවල ආර්ය මාර්ගය පූර්ණ කිරීමට වෙර වීර්ය දරන අයට නොයෙකුත් බාධක කරදර අධික වී ඇත ඒක විශේෂ හේතුවක් තියනවාද කියලා මේ අහන්නේ ඉතින් මේක මේ පහදලා දෙන්න කියලා විග්‍රහ කරලා දෙන්න කියලා ලීමක් කරන්න कोई कार्य करना भी हम कर में आती है। अनुतेम जब अभी तो मैं मैं विदेश बाल ने पास किया करने में पैसा करा दिलवा नहीं भी जब आप विक्रह करा दें दाई किया मनोहारी जाना पिए ने देश बाल ने पास किया काउर वाली हजारे रहती हूँ ना इधर अभी ने बोले जाया ग्रहण ये करा दीने पास एक दिलाम उगते करा वहाँ विदारी ने कहानी धुकर ये बात को मैंने पहुंचता कि फाले भी नहीं था उस कावदारी ये पास ඊට පස්සේ ඉජාදී ඒවා කරන්න බෑ හැබැයි හරි අමාරු වැඩක් විශේෂ වරප්‍රසාදයක් නැත්නම් ඒ වැඩේ එහෙම නෙගව ගන්න හරි අමාරු මෙන්න මේ වගේ මාන වාස්තික ලෝකයේ මේ මාන වාස්තිකයෙන් අතරෙම ඉපදිලා එවන් පිවිස ඇසුරේ අලුත්ම වාස්තියක් හදනා නිර්වාණ ධාතුව දකින්න ආර්ය වාස්තිය සම්පූර්ණ මාරපාසිකීට විරුද්ධයි. ලක්ෂයකට එක්කෙනෙක් හැර අනික ඔක්කොම මාරපාසිකන. දස ලක්ෂයකට ආර්යපාසිකය දහ දෙනා. අපි නිකම්ම තරවාසේ එකක් කිව්වේ. කෝටි ගානක් කිව්වා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි නිකම් උපමාවක් දෙන්නේ. මෙන්න මෙහෙම ස්වභාවයක් නිසා ඒ යම්කිසි මාර ස්වභාවයේ ඉක්මවනකොට निवन गोचर नहीं මේක නොවටිනා ලෝකයක් කියලා යම් විදිහට සිහි කරනකොට අරුට විශ්සුද මෙච්චර වටිනා ලෝකෙද මොකද්ද උවර කියන්නේ ඒ වුණාට හැමෙලීම සාක්ෂි වෙනවා මේ ලෝකේ ඇසුරු කරගෙන මේ ලෝකේ කාලා බීලා මේ ලෝකේ රහ විදගෙන ඉන්න ගමන තෝ කියනා මේක හොඳ නෑ කිය මෙන්න මේම අදහසක පිළිසඳ දැයිනවා මාරපාසිය පිළිස කියන්නේ ඒකයි විවිධ අදහස් තියෙන මති මතාන්තර තියෙන පිළිස ඉන්නා ලෝකේ ඔයින ලෝකයේ පිරිසතරි වසවාර්ති මාර කියන්නේ මේ පිරිසතර නායකයා. දැන් අදත් තියෙන විවිධ අයගේ නායකකම්. විවිධ දෘෂ්ටි මතවාද එල්බගෙන ලෝකේ පවතින පිරිස ඉන්නකොට මේ පිළිවෙත් යම් කිසි කවුරු හරි එකෙනෙක් විශේෂ බුද්ධිලේ නායකයා වෙනවා. ඊට පස්සේ මේ පිළිවෙත් මහා බලවත් නැගී හිටනායි නායකයා මුල් කරගෙන. අද ලෝකේ නරක පැත්තට හොඳ පැත්තට දෙපැත්තට මේ වගේ ඒ නායකයාගේ තිබෙනා වූ ගති ලක්ෂණයේ බල පුලුවන්කාරකම මුල් කරගෙන අනික් අයට අමුතු ධෛර්යයක් එනවා. ඒ ධෛර්යයත් අර නායකයාටක තියෙන ගතිය හා සම්බන්ධයි. එයා හරි බලවත් නම් පිරිස මෙල්ල කරන්න හරි අමාරුයි. යම් කිසි අවස්ථාවක එබඳු බලවතෙක් අපි තෝමේ දේශපාලන පක්ෂ ආදී වන්නා වූ ලෝකයාගෙන මේ කාර්ය අධ්‍යක්ෂින් දිනවනේ. ජනතා යුති පෙරමුණ කියලා කාලයක් තිබුණා විජාතියින් නැගිච්ච එකක්. අද අදින ප්‍රමේ නෙවෙයි බලහත්කාරයෙන් අල්ලන්න ඒ වගේම ඔය කියන කොටි ත්‍රස්තවාදී ආදී වන්නා ප්‍රමේයත් දෙන බලහත්කාරයෙන් අල්ලන්න ඒවැ නායකයෝ විදියා නායකයා ප්‍රබලව ඉන්න දාකල් කොච්චර මේ ඉන්න අනිත් පිරිස් මෙල්ල කරන්න හදුවද බෑ හැබැයි නායකයා මෙල්ල කරගත්තොත් අනිත් මිනිස් නිකම්ම මෙල්ල වෙනවා ඒක ඒ කියන්නේ ඒක තමයි ස්වභාවය මෙන්න මේ වගේ කාලෙක නායකයෙක් හැදෙන්න බෑ දෙවි කෙනෙකුට අන්නේ නිසා තමයි අසංඛේ කර්ම ලස්ස ගන්න පාරමිතා පුරා මහා බෝසතාණන් වහන්සේලා වන්නපත් වෙන්නේ පාරමිතා නොපුරා බුදු වෙන්න බැරි වුණෝකයි කාගේවත් අවසරයක් කාගේවත් යන්නේ ප්‍රධානියා බොහෝම උත්සාහයෙන් මාරපාසිකෙන් ජය ගන්න ඕන ඉවි ඕක දන්නේ නැති අය මාරපාසික කියන්නේ මේ කෙලෙස් වලට ආසාවන්ට ඔය ආදි වශයෙන් බොහෝම තුනියට සලකනවා ඒ අතාරදී දන්නේ නැති නිසා පේන ලෝකෙම ඉන්න නොපෙන ලෝකයක් තියෙන බවවත් දන්නේ නැති නිසා එතකොට යථාර්ථය තෝරාගන්න බැහැ මේ නොපෙන ලෝකයක් තුළ අපි නොපෙන රට එයාගේ විහාර විනිස ඉන්න ලෝකයක් අපි දැනගැනීමේ හැකියාවේ දුර්වලකම නිසා අපි හිතනවා
මේ ඇහැට පේන කන්ට ඇහෙන අතර අවින ස්පර්ශ වෙන ඔය ආදි වශයෙන් මේ භෞතික ඒවා විතරයි මේ රෝගේ ඉන්න හත්තු කියන්නේ. ඔයින් කියාවේ ආධ්‍යාත්මික වශයෙන් දකින්න ඒවා එහෙම එකක් නැහැ. භූතය ප්‍රේතය අකු කියලා එහෙම જાතියකුත් නැහැ ලෝකේ. ඔන්නෝ බහින අනිගමන වල. ඉන්නාලා පේන්නේ බෑ. අපි වෙන්නේ බෑ. මේ ආදි නිගමන. නමුත් එහෙම නොවන ලෝක ස්වභාවයක් තියෙනවා මේ ලෝකේ විවිධයි. අචින්තියයි. ලෝක විශ්ේ ඉතින් මෙන්න මේ ලෝක විශේෂක විශාල පිරිසක් ওই නොපෙළෙන පැත්තේ ඉන්නවා අපි අර ගන්ධබ්බාදී කියන කොටස වේතාදී කියන කොටස කොහේ හිටියත් පේන්නේ නැහැ එහෙම ලේසියෙන් මෙන්න මෙවාගේ චාතුරු මහරජා තාවදී සාදී දිව්‍ය ලෝකවල ඉන්න අය අර දිවැත් දැකපුවා දිවැසින් දැකපුවා අය කිව්වට මේ මස් හැටවු ගෝචර නැහැ එතකොට මේ විලාසෙ පෙන්නන්නේ මොකද්ද මේ මස් ඇස ඉක්මෙව් දිවැසින් දැක්කා කියලා බුදුරන් වහන්සේ දේශනා කළේ මිනිස් ඇස ඉක්මෙව් දිවැසින් මේ චුත වෙන උපදින සත්‍යය දැක්කා දෙවියන් දැක්කා අමනුෂ්‍යය දැක්කා මේ ආදිවාසී බුදුරන් වහන්සේ හැමෙනම පෙන්වන තැනක දිවැස ගැන කියනකොට මිනිස් ඇස ඉක්මෙව් දිවැසින් කියලා පෙන්වලා තියෙනවා එනම් මේ මත්ලිය හයිද මිනිස් ඇසට ගෝචර වෙන්නේ නැති එකක් ඔය කියන්නේ හැබැයි ගෝචර වුණේ නැතුවට ශක්තිය මහ බලවත් අපි තෝ යම්කි ශක්ති විශේෂ වලින් තියෙනවා මොනවාද මේ අපි තෝ මේ බෝම්බ වගේ දේවල් මේවා බල ශක්තිය කැවලා බල ශක්තියෙන් ක්‍රියාත්මක කරන જાති තියෙනවා ඒවා පිපිරෙව මහා හඬක් යනවා විශාල ප්‍රදේශයක් කාවිදලා බිඳිලා යනවා මහා බිල්ඩින් කැඩලා බිමට සමතලා වෙනවා අපි හිතා ඉන්නවා ඒ જાතිය මිසයිල කියලා කොටසක් තියෙනවා ඔය අතර තියෙනවා පරමාණු බෝම්බ කියලා කොටසක් ඒක කොතන පත් වුණාද කොතන ක්‍රියාත්මක වුණාද කියලා ද්‍රව්‍ය වාස්තු වල කිසිම හානියක් වෙන්නත් නැහැ ජීවිත ඔක්කොම ඉවරයි විද්‍යාමාන ජීවිත ඔක්කොම වරසල දාන්න ක්‍රමයක් තියෙනවා සමහරවල් ශබ්ද බද්ද මොකුත් නැහැ ලේසර් කියලා කිරණ කොටසක් තියෙනවා ගලකට එහෙම ඇල්ලුවොත් ඒ කිරණ පාර ගල ඔක්කොම කුඩු වෙලා ගියා ශබ්දෙත් නැහැ මොකුත් නැහැ මෙන්න මේ වගේ අති සියුම් රූප කලාප තියෙනවා ඒවෙන් හටගත් ආයේ පේන්නේ නැහැ හැබැයි මහා බල දින ආයේ විවිධ බල ක්‍රියාත්මක කරනවා අන්න එහෙම කරසත් ඉන්නවා ඒ බලයේ මේ මාස්ලියේ කායයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ මනසට ප්‍රතිචාර දක්වන්න පුළුවන් අන්න ඒ නිසා මොකද ඉන්නේ සමහරවල් මානසික විකෘති ඇති වෙනවා මාස්ලියේ කායයට පේන්න මොකුත් නැහැ ඔන්නම් පොල්ලට ඔළුවට පොල්ලකින් ගහලා ඉස්නායි තලලා පිස්සේ කරන්නත් පුළුවන්. එහෙමත් ඒවා තියෙනවා. ඒ බොරු පාරක් වැදිලා නැහැ මොන පාරක් වැදිලා නැහැ ඇසේ කරපුවාම මනස ඉස්නායි වෙනසකුත් නැහැ නමුත් පිස්සා. මෙහෙම ක්‍රමයකුත් තියෙනවා. හොයන්න බැරි. අන්නේ හොයන්න බැරි පැත්ත දැන්ට තියෙන නවීන විද්‍යා තාක්ෂණයට ගෝචරක් නැහැ. මෙන්න මෙහෙම ගොඩක් ඉන්න ඔය මාන පාසිකියෝගේ නන්නේ එහෙම කොටසක්. නොපෙන්න පැත්තක් විශාල වශයෙන් ඉන්නවා. අන්නේ බිරිඳ ඒ සුදුසු අවස්ථාවක ඔය භාවනානි යෝගී වාදී කටයුතු කරන බිරිස වලට යම් කිසි විදියක ඒ වලගේ විශේෂ ඉක්මවනවා නම් ඊයට පේනවා නිවන පේන්නේ නැහැ තමන්ගේ විශේෂයට විරුද්ධ බලවේගයක් ඔහුලඟ නැගෙනවා කියලා පේනවා මෙන්න මෙහි පේනකොට මාන විශේෂ මානයන්ට මාන කොටස් වලට පේනවා මේක මගේ විශේෂයට අයිති නැති විදිහ එකක් නේ මම මේක පාලනය කරන්න හැදුවොත් පාලනය වෙන්නේ නැහැ මගේ අරහක එතන පිහිටන්නේ නැහැ බල පිහිටන්නේ නැහැ නමුත් මේක මගේ අදහස් වලට විරුද්ධයි මොහුගේ අදහස් ඉඳ දෙන්න බෑ මේකට කොහොම හරි දැම්මදියා මෙල්ල කරගත්තේ නැත්නම් මට මහ විනාශයක් මගේ පිළිසර විනාශයක් වෙනවා මෙන්න මෙහෙම අදහස් ඇති වෙනවා ඊ අදහස් ඇති වුණාට පස්සේ මම රාගය ප්‍රිය කරනවා පංචකාමී ප්‍රිය කරනවා මුන් පංචකාමී ප්‍රිය කරන්නේ නැහැ මුන් යන දොස් කියනවා පරිදි කියන. ඉතින් මුංගේ වචනේ මෙල්ල කරන්න කියලා මම යම් කිසි ශක්තියක් යෙදෙව්වොත් ඒ ශක්තිය ආපස්සට විහිදෙනවා. වදින්නේ නැණි මුන්ට. අන්න එහෙම දකින්නවා. හැබැයි ওই දකින්නකොට ඒ දකින්නේ එක කොටසකට විතරයි. මම ශක්තියක් විහිදවනකොට ඒ ශක්තිය ආපස්සට විසිරෙනවා මිසක් ඔහුට වදින්නේ නැණි කියන කොටසක් ඉන්නවා කවුද? බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අර බාරවිතා ශක්තිය උ මෙල්ල කරලා උන්ගේ බලවේගෙ මෙල්ල කරලා
අප්‍රමාණ මෛත්‍රී හිතකින් ලෝකයේ තමන්ගේ ශ්‍රාවකීද සාන්තිය පතුරලා තියෙනවා. සාන්තිය පතුරලා එයාට කියා තියෙනවා. මා අනුගමනය කරනයි මෙන්න මේ වචනේ කියපන්. බුද්ධාන් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. පටන් ගනිමු මෙතනින්. උඹලා රැකවරණ එනවා. පිරිසරණක් තියෙනවා. මගේ රැකවරණේ නිසා මාර වාසික බලවේග කියලා උඹලා මෙල්ල කරන්න බෑ. මගේ බිම හිට බලලා. මොකද්ද මගේ බිම? සතර සතිපට්ඨානයි. අයින් වෙන්න එපා. උඹලා මෙල්ල කරන්න කිසිම කෙනෙකුට බෑ. මාගේ දරුවන් මෙල්ල කරන්න බෑ කිසිම මාරේකට. හැබැයි මේකින් අහගෙන ගියොත් එහෙම පුළුවන්. පරිසාවිර අපත සිය බුද්ධිය කටයුතු කරපාලා කියලා මෙහෙම අවවාදයක් දීලා තියෙනවා. දැන් ඉතින් අපි බලන්න ඕනේ ඔය අවවාදයෙන් කොච්චර දුරට සතර සතිපට්ඨානයද ගත කරන්නේ ආරි මාර්ගය යනවා. ඒකත් බලන්න ඕනේ. අන්න මෙහෙම බලනකොට අපිට පේනවා. කරන්න බැරි හරියක් තියෙන අපේ මනස වික්ෂිප්ත කරන්න බෑ. සමහරවිට අපි ආහාර වෙන්නේ නැති කරන්නත් පුළුවන්. ලැබෙන්නේ. හැබැයි ඒ කරන්නේ ඒ බාහිර පාස්කකින්ද ඕනෝන හැටියට නෙමෙයි. අපි සතරදී යම් කිසි කෙනෙකුට අවලක් අසාධාරණයක් කළා තිබුණා නම් ඒක පාප කර්මයේ ගෙවන්න අපිට අවස්ථාවකුත් ඇවිදලා තිබුණා නම් ඔන්න ඒ අවස්ථාව දලවීමා කරගෙන ඔය මාන පාස්කකින්ද පුළුවන් විරුද්ධතාවයක් කරන්න. හැබැයි මනසර නෙමෙයි කායික වශයෙන් එදා බුදුරජාණන් වහන්සේලාත් එහෙම අවස්ථාවක පින්ඳපාත වන්නකොට මිනිසුන්ට අදහසක් ඇති කළා කිසි කෙනෙක් පින්ඳපාත දෙන්න එපා චිත්ත ප්‍රහාරය ඇති වෙන්න එපා දැන් මේ බුදුරජාණන් වහන්සේලාත් එදා තිබිච්ච කර්ම වේගිය ගෙවන්න තිබිච්ච අවස්ථාව නිසා අන්න මාර වාසිකේට බාහිර බලපෑමක් ඇති කරන්න හැදුණා ඒ අවස්ථාව වයින්නක හැබැයි ඒ අවස්ථාව ගාක් වෙලා තිබුණේ ඒ කර්ම වේගියට අවශ්‍ය පරිසරයේ වැයකින් හවාරින් නැන්නා සුළු වෙලාවක ඉවර වුණා. හැබැයි ඒ විලාසින් ඉඳපාත වෙලා හම්බුනේ නැත්නම් බුදුරණන් ආසේ ආපහු වැඩි හිස් ඇති. අර මාන දිව්‍ය පුත්‍රය ඇවිදලා අහනවා. මාන හම්බුන අදාහ. එතකොට තමයි බුදුරණන් ආසේ ආවර්ජන කරන දැක්කේ. මේ මාර්යාගේ විසිට කිරීම නිසා අවස්ථාවෙම ප්‍රයෝජන ගත්තා. එනේ ඔබ මහා පාපය සිද්ධ කරගත්තී. තථාගතයන් වහන්සේ ලැබෙන ආහාරය නැති කරන්න ඔබ උදව් විලා. හැබැයි තථාගතයන් වහන්සේ ප්‍රීතිය භුක්ති විඳින් බ්‍රහ්මයා වගේ ජීවත් වෙනවා. තථාගතයන් වහන්සේ ආහාරය නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් අපව වඩින්න වැල්ල වරන්න කියලා කියනවා. තථාගතයන් වහන්සේගේ එහෙම සිද්ධාක් නැහැ. බ්‍රහ්මයා ප්‍රීති ආහාරයෙන් ජීවත් වෙනවා වගේ තථාගතයන් වහන්සේ ප්‍රීති ආහාරයෙන් ජීවත් වෙනවා තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඔහොම උත්තරයක් දීලා බුදුරජාණන් වහන්සේ වැඩියා. එහෙනම් ලෞතරා බුදු විලා තමන්ගේ කර්ම වේගයක් එහෙම තියනවනම් මනසර විකෘති කරන්න බෑ. කයට විවිධාකාර ප්‍රශ්න ඇති කරවන්න පුළුවන්. අර එක වතාවක මුගලන් මහරහතන් වහන්සේගේ බඩට මාරයා හින්ගා ගත්තා. දුසීනවති මාරයා කියලා හිටපු කාලෙක හිටපු ඉස්සරයක් කියලා වසවත්ති මාරයාට අවවාදයක් කළා කියලා දා වෙනවා. නමුත් ඊ අවස්ථාවත් ඒ කරන්න මොනවා හරි හේතුවක් උඩ ඒක කරන්න පුළුවන් වුණා. හැබැයි මානසිකත්වයේ විකෘති කරන්න මාන වාසික ඉඳ බෑ. ඒක ප්‍රඥාවේ ස්වභාවය. ගෝචර වෙන්නේ. අල්ලන්න බෑ ඊටින්. කායික වශයෙන් විකෘති හිට කරන්න ලිර රෝග හදන්න එහෙම ඒවා පුළුවන්. හැබැයි ඒවතුලින් යථාර්ථයේ දැක්ක කෙනෙක්ගේ මනස විකෘති වෙන්නේ නැහැ. මේ කායිකත්වයේ කරන්න පුළුවන් යම් කිසි විවාදයක් තියෙනවා නම් තමන් කරපු කර්ම වේගියක් මුල් කරගෙන ඒ කර්ම වේගියට අනුකූලවන්නා විපතකට උදව් දෙන්න පුළුවන් මේ මාන වාසිකයි. යථාර්ථයේ දැක්කගෙන කියවන් දෙවනි වෙන්නේ නැහැ. මැලොත් මෙච්චා. මට ප්‍රශ්න යන්නේ. එතන ඊයයි ඉන්නේ. ආර්ය ධර්මයේ දැක්ක කෙනෙකුට මරණ තර්ජනයක් කරලා හවු ආර්ය මාර්ගය වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි. යථාර්ථයේ දැක්කම වාසේ යථාර්ථය දැකපු යථාර්ථය අයින් කරන්න බෑ. ඒ මාර්ගිකත්වයේ විහිලා යම් කිසි ගමනකට බැස්සනම් ආර්ය මාර්ගයකට බැස්සනම් ඒ ආර්ය මාර්ගය නැවත වෙනස් කරන්න බෑ. ඒක ප්‍රඥාවෙන් යන වගක් නිසා වදක්නා විනාශ කර හැකි. ඒ වදර පහර ගහන්න පුළුවන්. ප්‍රඥාවෙන් පහර ගහන්න බෑ. එලා උත්තරාමාසනේ නෙමෙයි නිවන් දකින්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව මාරපාසික ඉන්න ගෝචර නැහැ. එදා ලෝකෝත්තර මාර්ගයෙන් පහර ගහන්න බෑ. කායික වශයෙන් විවිධ පීඩා ඇති කරන්න පුළුවන්. ඒ කායික පීඩාවල් වලින් කවදාවත් වැඩෙන ප්‍රඥාව නවත්තන්න බෑ. කායික වේද ඇති කරන්න පුළුවන්. ඉතින් අන්න එහෙම දෙයක්. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ. ওই සිද්ධි අපිටත් බලපානවා.
ඉතින් අපි ආර්ය මාර්ගය පුරුණේ කටයුතු කරනකොට මේ කාලෙදී උගාන්තුරණ තිබිච්ච ශක්තිය උන්වහන්සේලා හෝ උන්වහන්සේලා නිසා පැවතින රහතන් වහන්සේලාගේ ජීවමානත්වයේ නිසා හරි බලවත් ක්‍රියාත්මක වෙනවා අපිට බොහොම ටිකයි කරන්න තියෙන්නේ දැන් අපි වෙලා තියෙන්නේ මොකද සැඟවිලාගේ වලේ අර කිව්ව මාර්ගය අනුගමනය කරගෙනම ඒකේ හරියටම පිළිදලා සැකවර්ණ සලසගෙන අනේකයි සතර සති වට්ටනේ සොර වෙච්ච එළාට බහර ගහනවා ඉතින් හැමදේම මනස සිහියෙන් ඉන්න ඕනේ සතර සති වට්ටානේ තෝරා ගන්න ඒ කියන්නේ අපි මේ කය ක්‍රියාත්මක කරලා විවිධ දේවල් කරනවා විවිධ ක්‍රමින් මේ සතර සති වට්ටානේ විග්‍රහ කළ හැකියි මේ කය මුල් කරගෙන ප්‍රාණඝාත අදත්තාදාන කාම විද්‍යාචාර කරනවා අපි තේරෙනවා නම් මෙන්න මේ වැරද්දයි මේ කය මුල් කරලා කරන්න හදන්නේ මනස දිහියෙන් ඉඳලා ඒක තේරුම් අරන් ඒකට ඉඩ දෙන්නේ ඒකේ නවත්තනවා නවත්තන්නේ කොහොමද ඒකේ ආදීනව බලනවා වෙන්වීමේ ආනිසංස බලනවා ඊ අනුමොන ඉක්ම යවනවා අරමුණට ඉඩ දෙන්නේ නැහැ වහල් වෙන්නේ නැහැ එහෙම අරමුණ වෙනවා ප්‍රාණඝාතයක් කරන්න වෙලාවක් හොරකම කරන්න අවස්ථාවක් කාම මිත්‍යාචාරයේ දීවට අවස්ථාවක් මේ භෞතික පරිසරයේ ඉඳෙන්න පුළුවන් හැබැයි අවස්ථාව අරමුණ වෙනකොට මේක වැරදි මේක නොගැලපෙන දෙයක් අන්නේ අදහස එනවා මේකේ වෙන්වීමෙන් තමයි සාන්තිය හම්බ වෙන්නේ මේක ඉඳලා කවදාවත් ඒ පැත නැඹුරුනොත් එහෙම බුද්ධ භූමියෙන් පිටයි ආර්ය මාර්ගයේ භූමියට බාධාවක් එනවා ඒක මට ලොකු පාඩුවක් අන්නේම දැකලා ඒ අපි බලාපොරොත්තු ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර වැඩපිළිවෙල ආදීනව දකින්න ඕනේ ඒකේ වෙන්වීමේ ආනිසංස දකින්න ඕනේ මෙන්න මේක ගත්තනම් කෙටියෙන් කියපු දෙයක් තමයි කායානුපස්සනාව ඕනේ කියනවා කායානුපස්සනාව අතිවට්ටානි එකක් ඒවම කය බොරු කෙරෙන්නේ කතා කරනවා බොරු කියලා පස් වචන බලා ඔය ටික එහෙම කරනවා නම් අපි ඔය ටිකෙන් දකින්න ඕනේ ආරවුනේ එනකොට ඊ අදහට ක්‍රියාත්මක වෙන්න එනකොට මේක ධර්මයේ ගැළපෙන්නේ නැහැ බුද්ධ භූමියේ ගැළපෙන්නේ නැහැ බුද්ධ ශ්‍රාවකයෙකුට ගැළපෙන්නේ නැහැ මෙන්න මේක කරන්න ගියොත් මේක මෙහෙම ආදීනව ගෙන දෙන දෙයක් මාර්ගයට බාධකයක් මාර වාසිකින්ද රුකුලක් ඒ තමම මනස හියෙන් ඉඳලා ඊ අවස්ථාවට ඉඳ දෙන්නේ නැතුව ඒකේ අසාරත්වයේ දැකලා ඉවත් කරලා දාන්න එහෙනම් බොරු කියලා පරුසකින් බලාපත් අත්හැරලා දාන්න මෙන්න මෙහෙම දකින්න. දකින්න මොකද වෙන්නේ? කයින් කෙරෙන්නා වූ යම් කිසි ආකාරයක අනිත් කියනනම් ඒ ටික අත්හැරලා යනවා. වචනින් කෙරෙන්නා වූ වැරදි ආකල්පයක් තිබුණනම් ඒකත් අත්හැරලා යනවා. කයින් වචනේ දෙකෙන් අහුණාම ඕකට කියනවා සීල සංවරය. කය වචනේ දෙක සංවර කරගොඩ හැටි. හදන හදි මාත් ගාණිය අනු. ඕකට කියනවා කාය අනුපස්සනාව. මේක ක්‍රමයකින් කියන්නේ. ඒක කොටසක්. දැන් මොකකින් දකින්න ඕනේ? ආයම් පිළිවඳ සියලු ආදීනව දැකින ග්‍රම වේද ක්‍රියාත්මක කරන්න ඕනේ අත්තරින් පැත්ත. ඉතලා කිව්වේ වැරගෙන පැත්ත. දැන් වැඩි වෙන පැත්තක් තියෙනවා. ඒ තමයි කයේ ආදීනව බලන්න නැතුව හිටපු හින්දා. කය හරි වටිනාදයක් කියන දෘෂ්ටිය හිටියා. දැන් කයේ ආදීනව බලන්න ඕනේ. මේ විවිධ ආකාරයෙන් බලන්න පුරුදු වෙනවා. මේ කයේ තියෙන කුණුව කොටස් 32ක් හැදිලා තියෙන හැටි. සුබදයක් ඒ අතරේ නැති හැටි. අසුවේකින් ගොඩනැගිලා තියෙන ලෝකයේ ගැහැටි අපි අඳුරු කරන ලෝකයේ තියෙන ගිනි වල හැටි මේවා එකින් එක වරද පුරුදු වෙනවා මෙන්න මේව දකින්නකොට කායානුපස්සනාවේ පහකලියුද පැත පහ වෙනවා අසුරු කරලා දැනගහලා ඉන්න ඥානවන්ත වියද පැත වැඩෙනවා මෙන්න මෙහෙම කරනකොට කායානුපස්සනාවයි වැඩෙන්නේ අපිට විවිධ වින්දනයන් එනවා ඒ විදිහම අපි ගොඩක් දිනකට වෙන් කරනවා සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා යම්කිසි සැප වේදනාවක් කාමකද කාමකට නැඹුරු වෙනවද ඒකින් අපිට අවලස් සිද්ධ වෙනවද මුලාවටපත් වෙනවද මනසේ තේරුම් බලන් ඉන්න ඕනේ පංච කාමයේ නැමැති මාර්යාගේ ගොදුරක් මම ඒකට ගොදුරු වෙනවද ඒකෙන් ඉවත් වෙනවද ඒ කාම අදහස් ප්‍රියයි මනාපයි හොඳයි කියන නිගමනයක මම තව ඉන්නවද එහෙම ඉන්නවා නම් වහාම ඒක වැරදිවා තේරුම් ගන්න ඒක අවලස් දකින්න යම්කි කාම සහගතවන්නා වූ වින්දනයකට අපි හිතකය වැදිනේ ක්‍රියාත්මක වෙනවා නම් ඒක අවිල දැකලා වහාම ක්‍රමක්‍රමයෙන් ඒකෙන් මිදෙනවා මෙන්න මේක මනස සතියෙන් යුතුව කරගෙන යනකොට
විඳරයන් පිළිබඳව යථාර්ථයේ වැඩිලා වේදනා අනුපස්සනා කියන සතිපට්ඨානේ වේදනා සතිපට්ඨානේ පූර්ණ වෙනවා. කාය වේදනා. ඒ වගේම විවිධ හිත් පහළ වෙනවා. සමහර ළාට ගහන්න මරන්න හිතෙන කපන්න කොටන්න හිතෙන හිත් වෙනවා. රෞද්‍ර හිත්. ද්වේෂ හිත් පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම දකින්න මුදුදු වෙන්න ඕනේ. මේක පරිහරණයට සුසු හිතක් නෙමෙයි. ඒක ඉඳ දෙන්නේ නැහැ. නිකම්ම පහළ වෙන්නේ අරමුණ කැවිලා හිත පහළ වෙන්නේ. අනිත්‍ය අප්‍රිය අරමුණක් එනකොටම වහාම අපි ඉක්මන් වෙන්න ඕනේ. අරමුණට ජය ගන්න නොදී මේක ද්වේෂ හිතක හේතුවක්. ওই දේන හිත පහළ කරන්නයි මේ අරමුණ ආවොත් වෙන්නේ. මේකෙන් අවඩක්මයි වෙන්නේ. අමනා තරහ කැටි කරගන්නේ. අන මනා සීයෙන් යුත් වෙලා ද්වේෂ හිතෙන් නික්මෙන්නේ නැහැ. අරමුණක් එනවා රාගින් වෙන්න. රාගයේ හේතු එකක් එනවනම් ඒක දැනගන්නා මේක රාග හිතක්. ඉඳ දෙන්න හොඳ නැහැ මේක මිත්‍යා රාගයක්. ඒකට ගැළපෙන්නේ නැහැ. ඉතින් ඕක දකින්න ඕනේ. වික්ෂුන් වික්ෂුණීන්ට කැවි ක්‍රමයක්. උපාසක උපාසිකාවන්ට සාව ක්‍රමයක්. වික්ෂු වික්ෂුණී කියන පැත්ත බ්‍රහ්මචාරී ගුණය පූර්ණ්‍ය කරන්න උපරිමයෙන් බහැපු නිසා. ඊ අදහසක් එනකොට සියල්ලම විදහරින්න පුළුවන්. උපාසක උපාසිකා කියන පැත්ත ගිහවතක තව ඉන්න අය. බුදුරන් වහන්සේ කාම මිත්‍යාචාරී වැලකීම පෙන්නලා දුන්නේ දෙන්න. සියලු කාමයන්ගේ වලකින්න කියොත් පෞ ජීවිත කඩා කපල් වෙලා. ධර්ම මාර්ගයේ බාධාවක් නොවන විදිහට මිත්‍යා හැසිරීම වලින් වැරකින එකයි ඉදර ගන්න. එන යම්කිසි ආකාරයෙන් කාම වින්දනයක් ආස්වාදයක් මුල් කරගෙන හෝ අදහසක් ආවනම් ඒ ඇතිවෙනා වූ වින්දනය මුල් කරගෙන දකින මේක කාම හිතක්. හැබැයි විත්‍යාචාර හිතක් නම් වහාම අයින් කරන්න ඕනේ. ඒ වගේම යම්කිසි විදිය පෞල් අවුල් කරගෙන මානසිකත්වයක් ඇති කරගන්නේ නැහැ. යම්කිසි සමාජ චාරිත්‍රයක් ඒ වගේම යම්කිසි ක්‍රමයක් වේදයක් තිබුණා නම් ඒක ඒකට සීමා වෙනවා. ඒ සීමා විලකට ඉදු වෙනකොට ඒක ඒ දරියාවල සීමාවට සීමා වුණා මිසක් ඒක ඉහළට ලියරන්නේ නැහැ. ඒක අසාර බව දකින්නවා. ඒක අල්ලන්න හරයක් නැහැ කියලා දකින්නවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ගෙදරක ඉන්නවා සේවකෙයි. සේවකයානේ වැඩක් නැති දේ කියලා දකින්නවා මේ ගේවල් හදලා මට වැඩක් නැහැ. මට මේ ඉඩම් වැව්වට මට වැඩක් නැහැ. මල් වතු වැව්වට මේ මල් පාත්ති ඉදි කරන්න මට ඇති වැඩක් නැහැ. ඒ වුණාට මම මේ කරන්නේ බෑ මොකක් නිසාද මේක මගේ සේවය මම මේ සම්මතියකින් බැඳලා ඉන්නවා මේ මගේ මෙතන මේ මේ බල් වෙලාවේ වැඩ කරන්න ඒක මම පොරොන්දු වෙලා ආවේ ඒකට එහෙනම් මේ සේවය පැහැලා ඉන්න හොඳ නැහැ මට වැඩක් නැති වුණාට මේ සේවයේ නිසා කරන්න ඕනේ අන්න සේවකයා මෙහෙම හිතනවා ඒ වගේ යම් කෙනෙක් දකින්න ඕනේ තමන් යම් කෙනෙක් සේවයේ සම්මත වෙලා ඒ සම්මතිය පරිදි කටයුතු කරන්න තමයි ආවේ එනම් මේ පෞල් ජීවිතය කියලා ගත කරනකොට ඒක දකින්න ඕනේ. ඒ මගේ සේවය කරනවා මිස ඒකෙන් මං ඇලෙන්නේ නැහැ. අන්න එහෙම දකින්න ඕනේ. ඉතින් ස්වාමියා විසින් භාර්යාවට භාර්යාව විසින් ස්වාමියාට යම්කිසි යුතුයකමක් ඉටු කළ යුතුද? බලාපොරොත්තුවා සබල බලාපොරොත්තුවා ඉටු කළ යුතුද? ඒ කියන කියමනේ ඉන් නවතිනවා. ඒක මගේ රාජකාරිය නැහැ නැගේ සේවය. චන්ද රාගය කියන මං කොහොමද දෙතර නැහැ. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තේරුම් ගත්තාම මේ චිත්තානුපස්සනාව හරියට වැඩෙනවා. එතකොට දන්නවා මෙන්න සරාගේ හිතක් මෙන්න සරාගේ හිතේ හේතු වෙන කාරණය. මෙන්න ධර්මයේ තුලින් මං ඉදර බැඳිලා නැහැ. සරාගේ හේතු වෙනවා කාරණය ලෝක චාරිත්‍රයක් නැති ලෝක චාරිත්‍රය කරනවා ඉවරයි. ඒකත් එක සම්බන්ධයක් නැහැ. සාමාවතී කියන විසව අනාගාමී වෙලා හිටපු කෙනෙක්. ඒ රජුරුවන්ගේ භාර්යාවක් කියලා හිටියේ. අන්තපුරේ ත්‍රිවිධ දෙක සෝවාන් ඵලයක් පත් වුණ අනික් අය. ඒනවා තමන්ගේ යම් කිසි සේවයක් නිසා නම් ඉතර හිදී. ඒකට විරුද්ධ වුණේ නැහැ මගේ කාම සම්බන්ධයක් නැහැ කියලා. ඒ රජුරෝ එතන නෙමෙයි හිටියේ. රජුරෝ අනාගාමි නෑ. හැබැයි රජුරුවන්ගේ අන්තපුරේ තමයි මේ මිනිස් හිටියේ. ඉතින් ඊට විරුද්ධ සාවයන් දැක්වෙන්නේ නැහැ රාජකාරී වශයෙන් මේ සේවය. ඒක වෙනයි. හැබැයි හිතේ දෙන වැඳිලා නැහැ. චන්ද රාගයෙන් වැඳිලා නැහැ. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ රූක්ෂම දැන්. අද ඒවා කියන්නේ නැතුව බෙද කරන්නේ වෙන්නනවා. පොඩ්ඩක් අහනවා මේ මේ මාර්ගඵල ලැබුණා වගේ ආයතනයක් ඉන්නේ නැහැ කාම ලෝකේ ගිහිලා කැලේකින් ගගෙන හදදර තමස් රකින්නවා ඔජාති ඒවා උගන්නනවා. මේ මනසින් මාර්ගඵල ලැබලා හිටන්නේ. තමන් රැවටිලා. ඊට පස්සේ තමන්ගේ පෞද්ගල ජීවිතය කඩා කපල් කරගන්නවා සමහර දඟුල. යථාර්ථයෙන් තොරවුණාම වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වෙන්න දහම තෝරා ගන්න ඕන. චන්ද්‍රාගයේ නොබැදීම ධර්මය අවබෝධයත් එක්ක ලැබෙන දෙයක්. ලෝක චාරිත්‍ර
පිළිවැදීම ලෝකේ කාරණයක් විතරයි. චන්දරාගේ මිතුර නම් ඒ අවසාන අධ්‍යව මොකක් නිසාද? එහෙම සංකාරය තමල්ලව නැති නිසා. අන්න එහෙම විද්‍යා ක්‍රමයක් තියෙනවා. සසනීයදී යම් කිසි අයට තමන් ඉදින් පනවපු නර්ක විවිධ විධාන නිසා ඒ වායි විදෙද ඉඳ තිබෙන්නේ නැහැ. ඒ જાතිය තමන්ට බල දෙන්න පුළුවන්. එහෙම බල දුන්න මොකද වෙන්නේ? තමන්ටත් ඒ ප්‍රඥාව වැඩුවා. ඒ නිදහස ලබන්න ඉඩ නැහැ. විවිධ හේතුන්ගෙන් බාධක පැමිණෙනවා. දැන් සමහරවල් මොකද කරන්නේ? අපි සසනීයදී එනකොට මේ බෞද්ධයේ බෞද්ධත්වයෙන් මිදෙන්න කටයුතු කරගන්නට බොහෝ කාලයක් මේ බුද්ධ ශාසනය ඇතුලේ ඉඳලා තියෙනවා. හැබැයි ඒ වගේ නම් තමන්ගේ දරුවෙක් ඉන්නවා. ඒ දරුවා යම් කිසි කෙනෙක් යහපත්සේ හැදිලා බලක් අහලා මම යන්න ඕනේ වාහනේ වෙන්න කියනවා. හැබැයි අවංක හිඳකින් මේ ළමයා කියන්න පුළුවන්. උඹ කියන පස්සේ අපිට කවුද සලකන්නේ? එහෙම යන්න දෙන්නේ නැහැ. කාන්ති බලවන්න. දැන් තරුණයි. වැඩේ හරියන්නේ නැහැ. ඒකම කරගෙන කසාදියා බන්දු. හදා වෙලා වැඩේ එකම ඌ ඒකට කොටු කරනවා. දැයිදි කරන්න දෙයක් නැහැ. බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වුණා. නිදහස් වෙලා තිබිච්ච අවස්ථාව. අපි සන්තෝෂේන කොහොමරි පොල්ල අපි ළමට නම්බව ගත්තා. හැබැයි අපි නොය කරපු කර්මයේ විපාකේ කවදා හරි එනවා නිවන් දකින්න ඉතින්. කොහොමද? කාමිය අසාරා කියලා වැඩහිනවා. අනිවට මේකෙන් නික්මිලා නිදහස් වෙලා සාන්තෝ නිවිසන් ඉතිල ඉඳ හෙන්නා කියලා වැඩහිනවා. අර කරපු අපරාධය නිසා තමන්ට බල දෙනවා තමන්ගේ වාසියට එහෙම හරියන්නේ නැහැ. ඔබ කතා කරගෙන එහෙම ඉවට හිත හිත වපරන්න නෙමෙයි. මෙහාට වරකියට අල්ලගෙන තල්නවා ගහනවා විරුද්ධ වුණොත්. ඉතින් අනිවාර්යයෙන් යටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ හැම ක්‍රමයක් තියෙනවා. ඉතින් අන්නේ නිසා මොකද වෙන්නේ? ඒ දුක් විඳින්න සිද්ධ වෙනවා. තමම සතර විවිධාකාරයෙන් කරපු දේවල්. ඉතින් ඒකයි ඒ වගේ තැවෙන්න එපා. යථාර්ථයෙන් දකින්න තමන්ගේ චිත්ත හිතේ බලාපොරොත්තුවක් නැන්නා යම්කිසි කලින්ටා කරනකොට. ඒ කටින්ත මුල් කරගෙන දෘෂ්ටි විපයුක්ත වෙනවා. දෘෂ්ටියෙන් තොරයි. ප්‍රියමනාපයෙන් ගන්න හැඳ උපේක්ෂා සහගත වෙනවා. සෝමනස්ස සහගත වෙන්නේ නැහැ. උපේක්ෂා වහගත දිට්ටි විපවිත හිතකි. යම් කිසි ලෝභ කඩේත්වක එදෙන්න පුළුවන්. හැබැයි ඒකේ බලය සතරපාගත කරන්න හේතු වෙන බලයක් නැහැ. ඒ වගේම ඒ කුලවන්ද දිවෙන්නාව නොයල්ම ඉබඳු අධ්‍යාවක් ලබන්න තියෙන හේතු නැති කරනවා. ඊළඟ අධ්‍යාවි එයි නිදහ. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙන නිසා පවුල් අවුල් කරගෙන යන්න එහෙම දකරන්න එපා. තේරුම් ගන්න බැරුව. හොඳින් තේරුම් අරගෙන තමන් ඊ ජීවිතේට කටයුතු හරියට කරගන්නවා ධර්මාභෝධය ලබාගෙන පූර්ණ කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම කටයුතු කරනකොට මේ බාධක ඉන්නේ නැහැ. හතර හතිපට්ඨාණයෙන් අහකුර තමයි මේ බාධක ඉන්නේ. ඒ වගේ ලෝක ධර්මතාවයේ දකින්න ඕනේ. අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි දකින්න ඕනේ. කාම ඡන්දය කියන්නේ මේකයි, කාම රාගය කියන්නේ මේකයි, ව්‍යාපාදය කියන්නේ මේකයි. මේ ආදි වශයෙන් ඒ වැදි වෙන ස්වභාවය දකින්න ඕනේ. මුතජනේ මේ කියනවා පංච නීවරණයන්ගේ යුද්ධ මේ හැටි දකින්න ඕනේ. ඒ යකින් විවිධාකාරයේ ඊට අනුකූලව පක්ෂ දේවල් දෙන්නේ විරුද්ධ දේවල් නෙමෙයි කියලා. ඒ වගේම ඒවා වෙන වෙච්චයට බාධා පැවෙන ඕවා දකින්න ඕනේ. දැකලා අකම්පේ භාවිතපත් වෙන්න ඕනේ. ලම්මාල් පස්සරාවේ තෝර වැඩිනවා. වැඩිලා එකන් අත්‍යරේ දුර සත්‍යරේනවා, වැඩි යෙදු කර වැඩිනවා. ඔය විදිහට ගත්තාම සතර සතිපට්ඨානිය වැඩෙනවා. මෙන්න මේ සතර සතිපට්ඨානිය වැඩෙනකොට ඔය ආර්ය මාර්ගය පූර්ණ වෙනවා. අන්න ආර්යත්‍යයික මාර්ගයේ පූර්ණ වෙනකොට අර ආර්යයන්ගේ පහළ වෙන්නා වූ සම්මාදිට්ඨියක් ඇද්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමි ප්‍රතිපදා ඥානං, අයං උච්චති වික්ඛේ සම්මාදිට්ඨි කිව්වොත් මාර්ගඵල ලාභියාගේ සම්මාදිට්ඨිය උනතදී ලැබෙනවා. දැන් ඕක දකින්න ඕනේ ඉතලා පූර්ව භාවින් වන පහළ වෙනවා. මගනෙන පසුව පහළ නැවි ඕකට. පූර්ව භාවින් වන තමයි අනිත්‍ය දුක්ඛ නාත වශයෙන් වැටහිමින් ලැබෙන ඥානි. ඔය චත් ඕකේ මාර්ගාංග පූර්ණ වෙලා ආර්යත්‍යයික මාර්ගයේ පූර්ණ වෙන මොහොතේදී සම්මා ඥාන කියන ඥානයක් පහළ වෙනවා. අන්න ඒක තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරින් දකින නුවණ. ඒ නුවණත් එක තමයි පහළ වෙන්නේ ආර්ය ප්‍රඥාව. මග දැන කියන්නේ ඒක. මේ මාර්ගයෙන් ඥානෙ පහළ වුණා නම් ඵලෙ ඒකම පහළ වෙනවා. එයාට කියනවා මාර්ගඵල ලාභී. ඉතින් ඔය ක්‍රමයේ තමයි අවසාන එකයි යන්නේ. ආයත අනිජ දුකලත් වශයෙන් වඩනකොට පූර්ව භාගේ නුවණ සකුදාගාමි බවට වැඩෙනවා. ඒක වෙලෙන් නම් කොයි මොහොතක හරි ඔය ක්‍රමයට ආදී අත්‍යවශ්‍යම වාගේ ඒ දෙවිනතා පූර්ණ වෙනවා. පූර්ණ වෙච්චහම අනි චතුරාර්ය සත්‍ය අවබෝධින් දෙවනි ඥානෙ පහළලා හිටන් දෙවනි වතාව පහළලා සකුදාගාමි වෙනවා. ආයි තනිජ දුකලත් වශයෙන් පූර්ව භාගේ නුවණ වල. ඔහොම වෙලා ගියාට පස්සේ ඊළඟ අවස්ථාවේ කොයි මොහොතක හරි අර චතුරාර්ය සත්‍යයේ දකින ඥානෙ පහළනවා ආදී අත්‍යවශ්‍යම වාගේ තුන්වෙනි වතාවට පූර්ණ වෙනවා.
එතන අනාගාමී ඵලෙට පහළ වෙනවා. ඔය ක්‍රමයට තමයි අරිහත් ඵලෙට එකයි යන්නේ. ඒක අපිට කරන්න තියෙන හරියක් තියෙනවා. ඒක කරගෙන යනකොට ලැබෙන හරියක් තියෙනවා. ඔන්න ඔයගෙන මාර්ගයේ වඩන හරිය අපිට කරන්න තියෙන හරිය. ලැබෙන හරිය මොකද්ද? මාර්ගයේ වඩනකොට ඔයකින් ප්‍රතිඵලය ලැබෙනවා. එදා බුදුරන් වහන්සේ දේශනා කරනවා ගහ කිලෝ බීජයක් ඉකලවගත්ත ගොවියට. කඳ අවශ්‍ය නම් මල්පල අවශ්‍ය නම් ඒ කඳ ලබන්න මල්පල ලබන්න අවශ්‍ය කරන්නා බීජයක් ඉකලවගෙන මොනවද කරන්න තියෙන්නේ? ස්වාමීන් සාත්වව කරන්න ඕන. ඒක වැඩිවෙන්න අවශ්‍ය සාත්වව කරනවා. ඉතින් බුදුරන් වහන්සේ කඳ ලොකු කරගන්න එකක් එහෙම කරන්න තියෙනවා තව. ස්වාමීන් සාත්වව වෙන වෙන මොනවද කරන්න? සාත්වව හරියට කරනකොට කඳ වැඩිවීමත් ස්වභාවයයි. මල්පල හට ගන්න එක නියම කාලේ වෙනවා. මහන්නේ ඔන්නෝම තමයි ආර්ය මාර්ගය නැමැති සාත්‍යව කරන්න. තහම් බීජය පීඩවාගෙන. ඒතර මොකද වෙන්නේ? ඔන්නේ තහම් බීජය පීඩවාගෙන ආර්ය අෂ්ටායක මාර්ගය වැඩි වීම තමයි මාර්ගය වැඩි වීම. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඔතෙන් ඉන්න කාව විතරයි වඩන්නේ. වායාම සති පරිවාර කරගෙන තියෙනවා. පාලිය වශයෙන් කඳ ලැබෙනවා ඒක නිකන් සම්මා සමාධිය නැමැති කඳ ප්‍රඥාව නැමැති සම්මා ඥාන සම්මා විමුක්ති ලැබලා මාර්ගඵල ලැබෙනවා ඒක තමයි මල්පල එහෙනම් කඳ සහ මල්පල සඳහා මහන්සි වෙන්න දෙයක් නැහැ මහන්සි විය යුත්තේ නියම සම්මා දිට්ඨිය නැති මූලික බීජය පිහිටවාගෙන ඊට අනුකූලව මාර්ගය වඩන එක දැන් මේ තව ප්‍රශ්නයක් මේ කියලා තිබුණා මිට ඉතලා ආර්යත්‍රායක මාර්ගය ගැන විග්‍රහ කළා දුන්නා තවත් ක්‍රමයක් තියෙනවා මේ සීල සමාධි ප්‍රඥා ඒක මොකද්ද කියලා ඒක අපි මේ ක්‍රම කිව්වොත් ලේසි. දැන් මෙතන මේ මාර්ගාංග අරගන්න කොට කොටක් තුනක් තියෙනවා. මුලට අහු වෙනා ප්‍රඥා කියලා කොටසක්. අනික තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මූලික අවස්ථාවේදී ලබාගත් අනිච්ච දුක්ඛ අනාත්ම දකින. නුවණ සහ ඒ මුල් කරගෙන පහළ වෙන්නේ. අව්‍යාපාද අවීංසා නිකම්ම සංකල්පනා කියන්නේ. පූර්ව භාග නුවණ. අනික තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිීමේදී පළමුව පහළ වෙන ප්‍රඥා මුල් වීම. ප්‍රඥා සාසනයේ මුල් ඉරාහිට පටන් ගන්නවා කි ප්‍රඥා සීල සමාධි කියලා මාර්ගය කිව්වේ යන්නේ ඒක. එතනින් පත් වුණාට පස්සේ ඒ නුවණින් එන තීර්ණයේ පරිදි සම්මා සංකප්පේවත් අව්‍යාපාද අවිහිංසා නිකම්ම කියන සම්මා සංකප්පේ පහළ වෙලා. අන්න ඒකේ ප්‍රඥාව හෝරනවා. ඒ ටික තමයි අපි ඉස්සරහ කිව්වේ පූර්ව භාග නුවණ කියලා. ඒ ප්‍රඥාව මුල් කරගෙන පහළ වෙනවා සීල සාසනය. ඒකිනේ විරති චෛතසික තුනක් එනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කිය විරති චෛතසික ඒ කියන්නේ සම්මා වාචා වලට එතන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා අන්න එතන මොකද වෙන්නේ ආහාර ලෝකේ මොනවා අල්ලගන්න බොරු කියන්නේ මොන කවුරු විඳවන්නේ කියලා කියන මොනවට සැදපාඩු පත් කරලා ලෝකෙ මොන ලාභයක් ලබා ගන්නද අයිති අසාධාරණ විදිහට මේ ප්‍රලාප කීකේ මේ ලෝකෙ රත්යාදු වෙන ආස්වාදයන් පස්සේ නැඹුරු වෙන්නේ දී මොකලද අසාර ලෝකයක් ඔන්නේ ආපෝදයේ පූර්ව භාග නුවණ නිසා ලැබෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට පහළ වෙන්නේ චිත්ත ස්වභාවය ඕකයි මෙන්න මේක පහළ වෙනකොට කියනවා එයි යම් කිසි රතියක් ඉවරනම් ඒ රතිය නැති වෙලා යනවා පානකාත අදත්තාදා මුසාවාද මිසුරාවාද පරුසාවාද සම්පප්පලාප කියන මේ වචනේ කෙරෙන වැඩි හතරට කැමැත්ත නැති වෙනවා. එතකොට කියනවා පානාදිපාතා වේර එවන් මුසාවාදා වේරමණි පිසුනාවාදා වේරමණි පරුසාවාදා වේරමණි සම්පප්පලාපා වේරමණි අයං උච්චති වික්කවේ සම්මා වාච. දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා සාසනේ. ප්‍රඥා මුල්ුණා පූර්වභාව වෙනවල. ඊට පස්සේ සමා වෙන්නේ සීල සාසනේ. විරති චෛතසික තුන. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එකෙන් වාචා පීව ජීවේ. පානාති පාතා වීරමණී අදින්නා දානා වීරමණී කාමීස මිච්ඡාචාරා වීරමණී කියන මේ තුන. මොනවාට ප්‍රාණඝාත කරන්නද? මොනවාට හොරමර වංචා කරලා මොන ලාභයක් ගන්නද? සුරා සූදු දුරාචාර ආදී පස්සේ ගිහිලා මොන හැලසිල්ලක් ලබන්නද? මේ අසාර ලෝකේ. අන්න සම්මාදිට්ඨිය වශයෙන් ගත මූලික සම්මා සංකප්ප දෙකෙන් ප්‍රඥා සාසනය නිසා නැගිනවා විරති චෛතසික තුනක් ආයසරය. අන්නේගෙන කියනවා පානාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති වික්‍රේ සම්මා කම්මන්ත අන්න සම්මා වාචා සම්මා කම්මන්ත ඔය ටිකේ විහිදුම කියලාගේ යම් ජීවිත පැවැත්මක් ඇත්නම් නිවන මුල් කරගත් හිතක් නිසා ලෝකී වැරදි වැඩක් කියන්නේ නැත්නම් කරන්නේ නැත්නම් හිතන්නේ නැත්නම් ඔහුගේ ජීවිතයේ ඒකාන්තයේ සම්මා ආජීවයෙන් යුක්තයි
මෙන්න මේ කියන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මාර්ගාංග තුනක් ඇද්ද මේක සීල සාසනෙ ප්‍රඥා කියන මූලික ප්‍රඥාවෙන් මුල් වෙලා ප්‍රඥා සාසනෙ සීල සාසනෙ වැළඳලා එතන මොකද වෙන්නේ සම්මා වායාම උත්සාහය ලැබෙනවා අප්‍රමාණව ඉක්මන් කරන්න මාර්ගඵල පූර්ණ කරගන්න ධර්මයන් හැර යථා බෝධිය පූර්ණ වෙන්න ඒක නිවීම සැනසීම බව දකින්න නිසා ශාගක්ෂයක් ඇද්ද ද්වේෂක්ෂයක් ඇද්ද මෝහක්ෂයක් ඇද්ද ඒක නිවනයි නිවීමයි සැනසීමයි කියලා දකින්න තමන්ගේ අධ්‍යක්ෂින් ලබන්න ලබන පෙරමන් කොච්චර ගිනි ගත්තා වගේද හිටියේ මගේ මානසිකත්වය කොච්චර දැවුණාද මේ යථා දහම සීකරන්නේ දීකරන්නේ කොච්චර නිමෙනවද මේ නිවීම නිවන නේද තව නිවන අද්දකින් අන්නේ අද්දකින්නට මොකද වෙන්නේ අකම්පේ භාවයෙන් යුක්ත වෙලා සම්මා සමාධිය පහළ වෙනවා මෙන්න මේ සම්මා සමාධියට පහළ වෙනකොට අර සම්මා වායාම සම්මා සති සතියෙන් අර හතර ඉරියව් පවත්වන්න පුළුවන් වෙනවා ඒ වගේ සතියෙන් යුක්තව කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර අපිට මුලදී කිව්ව ආකාරයෙන් හැදෙන්න ප්‍රබුණතාවය ලැබෙනවා එතන වායාම සම්මා සති දෙක නිසා අකම්පිය වූ සම්මා සමාධිය ලැබෙනවා මේකේ කියනවා සමාධි සාසන දැන් මාර්ගයේ මුල් කරගෙන වැළඳුනේ මොකද්ද මූලික පූර්ව භාගයේ නොනින් ප්‍රඥා සාසනය මුල් කරලා ඒකෙන් ලැබෙනවා සීල සාසනය සමාධි සාසනය ඇතුළත් ප්‍රඥා සීල සමාධි කියලා කාරණා තුනක් පූර්ණ වුණා අනේ වැඩිච්ච ගහේ මල්පර හැදෙන එක අවුතුවෙන් කරන්න දෙයක් නැහැ ඒක ස්වභාවය කියලා පින්නවා වාගේ එතෙන්ද පිළිතුරා සම්මා ඥාන සම්මා විමුක්තිය කියලා ඥාන මුල් කරගත්ත කොටස් දෙකක් පහළ වෙනවා ඒක රාමුදුවෙන් කරන්න දෙයක් නැහැ චේතනාවෙන් කරන්න දෙයක් අනිවට ඥානීය පහළ වේවා කියන දෙයක් එහෙම නැහැ ඒ ඥානීය පහළ වෙනවාමයි ඔය සමාධියට සමාධිය යථා භූත ඥාන දර්ශනයත් යථා භූත ඥාන දර්ශනේ නිර්වේදයක් නිර්වේදයේ විරාගයත් විරාගයේ විමුක්තියක් විමුක්තියේ විමුක්ති ඥාන දර්ශනයක් ලබා දී මිසි ධර්මියම ධර්මිය පුරවයි නිර්වාණ පරදේව කියාම සදා ධර්මිය ධර්මිය පවතා එන චේතනා කරණී සූත්‍රයේ වෙන්නෝ චේතනාවෙන් කරන්න දෙයක් නැහැ ඔතන ගියහම ඔය කි ලැබෙනවා ආරි මාර්ගය හරි පහසුයි උත්සාහ කළා ලබන්නේ දෙයක් නෙමෙයි නිරුත්සාහයෙන් ලැබෙනවා නිරුත්සාහයෙන් කිව්වේ අපිට කලේද පුංචි කැලලක් තියෙනවා අනිත්‍ය දුක නැත දැනගන්නේ අනිකව කව ලැබෙන ප්‍රඥා පහළ වෙනවා සමාධියත් ලැබෙනවා ඒ වගේම ඔය කියන අංග ලැබෙන්නේ කොහොමයි එදා ප්‍රඥා සීල සමාධි ප්‍රඥා කියන හතර ආකාරයකින් තමයි මාර්ග ඵලය ලැබෙන්නේ මූලික ප්‍රඥාවට කියන පූර්ව භාගම වෙන ඵලම පහළ වෙයි ඒ නිසා මාර්ගය වැඩිනා සීලේ සමාධිය ඒ සමාධියේ යථා භූත ඥාන දර්ශනේ ලැබිලා මගේ නැනේ පසුව පහළ වෙනවා අන්න මාර්ග ඥානේ තමයි මල්පල සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ ඕක පූර්ණ නාම කියනවා දසහංගේහි සවන්නාගතෝ අරහති උච්චදීති ආර්යත්‍රායක මාර්ගයේ අටයි ඒ සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙකයි එකතු වුණාම දසහංගයක් පහළ වුණා ඕකනේ කියනවා අරහති උච්චදීති අර අරියතුන් වහන්සේ කියලා කියනවා ඔය හංග 10 ඉන්න යුත්ත කියලා අංග නෙමෙයි හංග දස හංගේහි සමන්නාගතු වරදලා කියනවා දස අංගේහි සමන්නාගතෝ කියලා අංග විනාර්ථය හංග විනාර්ථය හංග කියන්නේ යමක් අවිද්‍යාමාන කරනවා මොනවද යම් කිසි පාප සිටිවිල්ල පාප ක්‍රියාවලිය පාප කතාව නැවත ගොඩ නැගෙන්නේ නැති විට අවිද්‍යාමාන වුණා නම් ප්‍රඥා මුල් කරගෙන ඒව හැංගිලා ගියා හැංගුවා කියන කේ කොටසක් අද අපේ භාවිතාවේ තියෙනවා අපි හිතන්නේ වේදේ නැතුව ගියාම කොහේ හරි හංගලා කොහේ හරි මුල්ලක ඇති කියලා ඒ ලෝක ඒක අපි අද මේ ලෞකික වාසියෙන් අර්ථය භාවිතා කරනකොට අපු පොඩි වෙනස් වීමක් හංග කියන්නේ අවිද්‍යාමාන වුණා අන්නේ කියන දස හංග කියන්නේ දස හංගයේකි දස ආකාරයකින් අවිද්‍යාමාන වුණා සම්මා දිට්ඨියෙන් යමක් අත්හැරලා ගියා මිත්‍යා දිට්ඨිය අත්හැරලා සම්මා සංකප්පේ නිසා මිත්‍යා සංකප්පේ හැංගුණා නේද අත්හැරලා ගියා සම්මා වාචා නිසා මිත්‍යා වාචා අත්හැරුණා සම්මා කම්මන්ත නිසා මිත්‍යා කම්මන්ත අත්හැරුණා අවිද්‍යාව අවිද්‍යාමාන වුණා සම්මා ඒ වගේම සම්මා කම්මන්ත සම්මා ආජීව නිසා මිත්‍යා ආජීව අත්හැරලා ගියා හැංගවිලා ගියා විද්‍යාමාන නැතුව ගියා සම්මා වායාම නිසා මිත්‍යා වායාම දුරු වුණා සම්මා සතිය නිසා මිත්‍යා සති දුරු වුණා සම්මා සමාධි නිසා මිත්‍යා සමාධි දුරු වුණා සම්මා ඥාන නිසා මිත්‍යා ඥාන දුරු වුණා සම්මා විමුක්ති නිසා මිත්‍යා විමුක්ති දුරු වුණා දස හංගයක් දුරු වුණා දස හංගයක් අංගයක් වැඩුණා අංග නෙමෙයි කියන්නේ ඥානයක් වැඩුණාම දස හංගයක් නැති වෙලා ගියා ඒක තමයි ආර්ය මාර්ගය
සීල සමාධි ප්‍රඥා කියන එකේ මාර්ගය වැඩෙන හැටි නැවත වාරයක් ආර්ය ප්‍රඥාවෙන් ඵලය ලැබෙන හැටි ඔය කිව්වේ ආර්ය ත්‍රායික මාර්ගය තව ක්‍රමයක දැන් මේ සංඥා සංකාර විඥාන අනිත්‍ය වන ආකාරයේ පැහැදිලි කරලා දෙන දැන් මේක ඔක්කොම කියවුණා මේක අනිත්‍ය වෙන්නේ කොහොමද කියන එක දැන් මෙහෙම දෙයක් හිතලා බලලා තව ටිකක් සුද්ධ කර ගන්න ඕන නම් යම් කිසි රූපයක් මුල් කරගෙන නැන රූපේ කියන්නේ කය රූපේ මුල් කරගෙන යම් කිසි ස්පර්ශයක් දැනෙනවා යම් කිසි අරමුණක් කයට වදිනකොට කයට ස්පර්ශ වෙනකොට ඒකෙන් ස්පර්ශින් සහ වේදනාවකුත් දැනෙනවා මේ කයට ඉෂ්ට ප්‍රිය ස්පර්ශ කොච්චරද ලැබෙන්නේ අනිච්ච අප්‍රිය ස්පර්ශ කොච්චර ලැබෙනවද දැන් විමර්ශනය කළා බලන්න ඕන විදර්ශනා කරනවා කිව්වෙත් ඒකයි මේක හොයලා හොඳ විමර්ශනය කළා බලනකොට පේනවා අපි උදේ ඉඳලාම අපි හිතලා බලනවා ක්‍රමවේදය මේ බලනකොට අපිට පේනවා එක දෙයක් මොකද්ද මේ කයට විවිධ ස්පර්ශ ලැබෙනවා ඉත ප්‍රිය ස්පර්ශයක් ආව සෝය අනිත් අප්‍රිය ස්පර්ශයක් ආව ඒකෙන් දුක එනම් මේ ස්පර්ශයේ නෙමෙයි සුව දුන්නේ යම් කිසි ස්පර්ශය සුළු වේලාවක් ඉෂ්ටයි ප්‍රියයි සමහරවිට මේ ස්පර්ශයම අනිත්‍යයි අප්‍රියයි ඊට පස්සේ අපි ඇඳේ හොඳට හාන්සියලා බුදියා ගන්න ඇඳේ හිට අපි තමයි ඇඳේ තියෙන කොට මෙට්ට ආදී යම් කිසි රසන ගතියක් තියෙනවා හෙත්තක් පොරවා ගන්නවා සීතල හරි සුවයි දැනෙනවා නව ටිකක් කියලා ඇරෙන්න මොකද ඉන්නේ කොට්ටේ සත් වෙලා මෙට්ටේ සත් වෙලා වෙනවාගත්ත හෙත්තා සත් වෙලා දාඩිය දාන හීතල වෙනවාගෙන බුදියා ගන්න සුවයි කියලා විනාඩි 10ක් කරන දාඩිය දැම්මම කලම විසි කරනවා පැත්තක රක්කෝ ඉන්න බෑ දාඩිය ෆෑන් එකකුත් දාගන්න දැන් අපි අනිත්‍ය අප්‍රිය අරමුණක් හිත ප්‍රිය වශයෙන් ගත්ත එක අපිටම අනිත්‍ය අප්‍රිය වුණා සුව සහගත නිින්දා බුදියා ගන්න හිතාගෙන හොඳ කොට්ටයක් මෙට්ටයක් දාගෙන හෙද්ද පොරවාගෙන සීතල බුදියා ගන්න ගිහිල්ලා පොඩ්ඩක් වෙලා යනකොට රත් වුණා ඒකම අනිත්‍ය අප්‍රිය අරමුණක් වුණා ස්පර්ශයේ දුකක් වුණා අයිතර ඒක අහකට ෆෑන් එකක් දාගත්තා පොඩ්ඩක් කියලා නිින්ද ගියා ඉන්න බැරි තද හීතලකින් ඇහැරුණා බලනකොට මුළු ඇඟම හීතල වෙනවා අපි ඉන්න බෑ කොකෝ මම හෙද්ද පෙරව ගන්න ආය හොයනවා ඉස්සලා සුව දුන්නේක දැන් අනිෂ්ඨ වෙලා අප්‍රිය වෙලා අන්නේ මේ විදිහට එනවා හරි ආසයි කන්න මේ જાතිය කොච්චර රහද මොනවා හරි රහදේ කෑව හොඳ හැටියෙද රස වින්දා ඊට පස්සේ මොකද වෙන්නේ සීමාවට ඉහා කාලා බලගිරිය පුරවාගෙන ඉන්නවා දැන් එයාට හැරෙන්නත් බෑ මෙහාට හැරෙන්නත් බෑ ආහාර දිරවන්නේ නැති මට කියව දනිසරි හැදිනවා අජීර්ණ ඔකාරියනවා වමන යනවා බල පිබිනවා එක මොන හරි එකක් වෙනවා දැන් අපි අනිත්‍යප්‍රිය අරමුණට මොන දුන්නා ඉෂ්ටප්‍රිය දේ ගන්න ගිහින්නා මෙන්න මේ වගේ අපේ මුළු ජීවිත කාලය තුළම අපි ඉෂ්ටප්‍රිය දේවල් හොයන්නේ යම් යම් දේවල් අරමුණු කරනවා ඒ ඉෂ්ටප්‍රියතාවේ తాවකාලිකව ලැබිලා ඒකම අනිත්‍යප්‍රිය දියක් බවට පත්ලා දුක් වේදනා දෙනවා ඒ වගේ මේ අතරතුර පටන් ගන්නකොට දුක දෙන જાතිය 100ක් විතර එනකොට අපි බලාපොරොත්තු වෙන ඉෂ්ටප්‍රිය ඒවා ගොඩනගා ගන්නවා ඕනකම එකක් දෙකක් මේ ජීවිත වැයත මෙන්න මෙහෙම එකක් යත් අපි දකින්න ඕනේ. මෙහෙම දකින්නකොට අපිටම දැනෙන්න පටන් ගන්නවා. මේ කය මුළු කරගෙන හටගන්නේ වැඩි හරියක් වෙලින්. ඒ වෙලින් નિરાයාසයෙන් ගලා එනවා. ආස්වාසිය ඕනකමින් ගොඩනගනවා. මේ සකස් කරගන්න හැටි. ඒකත් කරන්න පුළුවන් එක්තරා කාලයක්. තරුණ වයසේ පැනලා පස්සේ ආස්වාදිය නෙවෙයි එන්නේ. හැම වෙලෙම નિરાයාසයෙන් ගලා එන්නේ දුක් කරදරමයි. ඇද්දක පේන්නේ නැහැ කන් දෙක ඇහෙන්නේ නැහැ නැගිට ගන්න බෑ ඇලි ඔක්කක්ම හැදෙනවා හිරි වැටෙනවා තද වෙනවා නොයෙක් ආකාර ලෙඩ ඉතින් පටන් ගත්ත තැන් පටන්ගෙන වාත අමාරු පිත් අමාරු හෙම් අමාරු දුර්වලකම් එකක් නැහැ ඉන්න පටන් ගන්නවා වැරෙන ගහ එන්නේ එන්නේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ එහෙනම් මෙන්න මේ කියන්නේ මොකද්ද දකින්නේ කය හැම වෙලෙම පෙලෙනවා මේ පෙලෙන ලක්ෂණයට කිව්ව අනිච්ච දැන් මේ කය අනිච්ච නිසා එවන්ු කයක් මුල් කරගෙන යම් කිසි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ මේවට අරමුණු කරගත්තහම මේ අරමුණු වලින් 100ට එකක්වත් ඉන්නේ අපේ බලාපොරොත්තු ප්‍රියමනාප අරමුණු හැමිලියම 1000න් ගිනි ගන්න ඕන જાතිය වෙනවා ඒක නිසා රත් වෙනවා
තාහිල පත් වෙනවා සමහර දඩ හරි ප්‍රියමනාප අරමුණක් මට ආවම අල්ලගන්න බැරි වුණා මට ඒක භුක්ති විඳ ගන්න බැරි වුණා කියලා විශාල දාහයකට පත් වෙනවා විවිධාකාර විදියට එනවා ඒකවා එතන ඇහැට රූප එනවා මනවලන රූප අනේ මම ලස්සන බලාගෙන හිටියා කතා කරන්න හිටියා බැරි වුණා මුකුත් නැ ගසල යන්න ගියා ප්‍රඥාවක් එදනත් එනවා ඒකද ගසල යන්න ගියා एक ने उड़ा लासन है, एक ने उड़ा कहता है, कहते का गासर लगी और लासन का बाला ही, देना मत देवे, जी, किन किन गासर लगी, एक आ देश इन देवों, अनेक के ना राग इन देवों, देव में इन्हें हटी, खांडे साप्तिया कहना, एक ने उड़ा भीरी, एक आ इन्हें साप्ती ने कहा इन्हें क्या बतीने, कि वे किराने में यहाँ වසගුණේ අකමැතියකි. දෙකින් විතරක්. එකා ඉඳපු එක. ගීතිය කියපුව කෙනා ගැටෙනවා. අහපුව කෙනාට ඕන දිලා වා ගන්න බැහැ. මේ ඇහ කන දිව නාසය ශරීරය කියන මේවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා එනවා. ඊට පස්සේ වල ධර්ම කියලා කොටසක් එනවා හිතවිලි. මේ හිතවිලි toy කර මේවත්. විවිධාකාරයෙන් බලාපොරොත්තු වෙන සත්ත්ව රාණාන්තර කුලමල් ಜಾති ඕය ලොකු දැන්. නමුත් ලෝකෙන් හම්බෙන්නේ ඒ විරුද්ධ තැන්මයි. ආව ලොකු කම් ගන්න. මොනවද වැඩි කතා කරලා හොඳ දෙකක් නිඳා පහස වෙන්න කට ඇදගෙන යන්න ගියා. ඉඳාවි ලොකකම ගන්න. ඊර්ෂ්‍යාකාරී කීකේ එහෙම කරන්නේ. හිත දැවෙනවා මොකද? ලාභයේ කීර්තිය ප්‍රශංසාව බලාපොරොත්තු වෙනා හිතියේ. ඒක නොලැබෙනකොට මට නම් මෙතන ජීවත් වෙලා වැඩකුත් නැහැ. දැන් මහා නිඳා ලබාගෙන ඉන්න වෙලා තියෙන්නේ. අනේ මට විච්ඡ දෙයක් මම මෙහෙම ජීවිතයක් ගත කරන්න හිතුවේ. ඔය ආදි වශයෙන් විවිධාකාර අදහස් එනවා. සෑම අතකින්ම හොම් පීඩනයපත් වෙනවා. සමහරවිට වහ බීල වැරෙන්ඩස් හේතු වෙනවා. ඒ තරම් මහා මානසික පීඩනයක් වෙනවා. කායික පීඩනයේට වැඩිය මානසික පීඩනයේ දහ දුක. මහ විශාල දුකක් වින්ද සිද්ධ වෙනවා. ඒ නිසා දරා ගන්න බැරුව වෙන සමහරවිට මැරෙනවා. මේ යා මොකද මේ වහ බීලා තියෙන්නේ. බලාපොරොත්තු මානසික වශයෙන් ඔහු බලාපොරොත්තු තෘප්තියක් තියෙනවා. ඒක බිල හැරිලා. දරා ගන්න බැරුව. මේ කකුලේ තුවාලයක් තිබුණා ඒක කැක්කුම විසන්න බැරි නෙමෙයි බෙල්ල වැල්දාගත් එහෙම එකක් අහන්න නැහැ. මේ බඩිකින් ඉඳ ඉඳ ඉවස ගන්න බුණ බෙල්ල වැල්දාගෙන. එහෙමත් අහන්න නැහැ බොහොම කලාතුරකින් තියෙන්නේ. මොකක් නිසාද? තරුණ වයසේ නම් තරුණ තරුණිය නම් තමගේ සම්බන්ධයකට විරුද්ධ වෙලා. එකෝ සාය පුරුෂයාව භාර්යාව වෙන්න හිටපු එකනා පෙම්වතා පෙම්වතිය විරසක වෙලා. එකෝ දෙමාපියන් එකට වාදා කරලා. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරි විදියට යම සිද්ධ වෙලා. ඇතින මානසික වේදනාව ඉවසන්න බැරි කමට භාවීලා සිය දිවි හානි කරගෙන ඒ තරම් බලවත් දැන් මේ හැම හේකීම මොකද්ද සිද්ධ වුනේ රූපේ මුල් කරගෙන විඳින්න ගියා දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ රූපේ හැටි දකින්නවා විඳිරේකේ තියෙන ප්‍රශ්නේ දකින්නවා කියලා දැන් සංඥාව කිව්වේ මොකද සංකාර විඥාන කියන ඒවා අනිත්‍යතාවයයි මේ අහන්නේ දැන් මේ රූප සංඥා වාගෙම ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා නැත්නම් පොට්ටබ්බ සංඥා ධර්ම සංඥා නැත්නම් ඔය කියන රූපාස්වාදී වේදනාස්වාදී ගන්ධ මොන විදිහෙන්වත් ගැකටි කරන්න බෑ ඔය සංඥාවක වෙන්නම තමයි හරි ලස්සනයි කිව්වේ කැතයි කිව්වේ මෙහෙවි කිව්වේ ප්‍රියමනාපයි කිව්වේ මේ සංඥා මුල් කරගෙන ඉතින් මේ සංඥාව තමා කැමති ආකාරයෙන් නොපවතින කොට සංඥා මුල් කරගෙන ඇතිවෙනව දාහේ පෙළෙනවා එහෙනම් මේ පෙළෙන එකට කියනවා සංඥා අනිත්‍යයි ඉතින් මොකද කරන්නේ විවිධාකාර හේතුන්ගේ තමාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හිතනවා කියනවා කරනවා හිතෙන් කයි වදිනී ක්‍රියාත්මක වෙනවා සංකාර ගොඩනගෙනවා නමුත් සියයේ කී දෙනාටද බලාපොරොත්තු ඉෂ්ට වෙන කාරණා සිද්ධ වෙන්නේ විවිධාකාරයෙන් ළමයි ඉස්කෝලේ යනවා පුංචි කාලේ ශිෂ්‍යත්වය දැන් අදා හිටයි කියලා ගියා බැලුවට පස්සේ බලාපොරොත්තුලා සීන වවනවා ශිෂ්‍යත්වය මම පාස් වෙනවා මේ පළවෙනියා වෙනවා ඊට පස්සේ මම අහවල් ඉස්කෝලේට යනවා මම අහවල් එක ඉගෙන ගන්නවා නමුත් ඒ තමන්ගේ අදහස් මිසක් ඒ හැකියාව තිබිලා නැහැ අන්තිමට මොකද දෙන්නේ ප්‍රතිපාල එනකොට අඩාලා හැබියවි ඉන්නවා අනේ මට විච්චදිය මම පිළිල්ලි දැන් මොකක්ද වුනේ තමන්ගේ සංඛාරය තමන්ට ගිරක් දුන්නේ නැහැ යහපත මම මෙච්චර ඉගෙන ගත්තා මෙච්චර නිදිමරුවා මෙච්චර වැඩ කළා ඒ ළමයා දුක් වෙනවා හොඳ පැත්තට ගිහිල්ලා නරක පැත්තේ ඔකොච්චරද අපිට විවිධ කම් කටුළු දෙන මෙහෙම දේවල් අපි කරන්න කියන්නේ හිතන්නේ අපි හොඳයි කියලා හිතාගෙන වැරදි වැඩ කරනවා ආස්වාදියන්නේ ගෝචර වෙලා ආස්වාදියන් බලාපොරොත්තු වෙන විවිධාකාර වැරදි දේවල් කරනවා කියනවා හිතනවා ඒ වගේම කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වලට වැටෙනවා ඒ හේතුව නිසාම අපිට දැවෙන්න දැවෙන්න පෙළෙන්න සිද්ධ වෙනවා
එන පිළීමේ තොර සංකාරයක් ගොඩනගන්න අපිට බැහැ. කොච්චර හොඳයි කියලා ගොඩනගාගෙන හිටියත් අන්තිමට දැවෙන තැවෙන જાති එකක් ගොඩනගුවා මිසක් හොඳ එකක් අපිට ගොඩනගින්නේ නැහැ සංකාරෝණි. එන හිතෙන් කයින් වචනෙන් කටයුතු කළ මොනවද අපි ලබා ගත්තේ? අපි ලබා ගත්ත හැම දෙයක්ම ප්‍රියමනාප කරපු හැම දෙයක්ම බල්ලන්ට අහුවෙච්ච මස් කටුවා උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ ලෝකයාගේ තරණ කරන බොරබඩු මේවා තමයි අපි මේ ලෝකෙ අපි පැතුවේ බැලුවේ. ඕවා ලබා ගන්න තමයි හිතුවේ කිව්වේ කලේ. එන ලබා ගත්ත දෙයකින් මොනවද අන්තිම ඉෂ්ට වෙලා තියෙන්නේ? අපිට ලැබුණා කියලා සන්තෝෂ වුණා. හරියට මස් කැටියක් ගත්ත උගුස්සෙන් සබෝම සන්තෝෂින් ආකාශය ඉගිල්ලෙනකොට මොකද වෙන්නේ? මත් නැති උගුස්සෝ ඌඩ කොටනවා. මස් කැටියක් ගත් උගුසෙකු අහසේ මස් ටොලගුණ උගුසන්ගෙන් වෙනසෙයි. දැන් මේ බිල්ලා තියෙන්නේ බොහෝ වැදගත් ඉදිරි දිවිච හිලාටුවාල් දිවිච අදහ. මෙන්න මෙහෙම තමයි පංචකාම ආස්වාදයේ මස් කැටි වාගේ අරගෙන උගුස්ස වාගේ ඔබ දැහැගෙන බලා ඉන්නකොට තනියෙන් කන්න අර අනික් උගුස්ස ටිකකින් වැරසෙනවා වාගේ තවත් මේ රෝගී තරංකාරී වුන් ඔබල pore කරනවා. හොරෙන් හරි බලෙන් මංකොලෙන් හරි ඒවා උදුරා ගන්නවා. ඒවා තමන් තමන්ගේ ආස්වාද වස්තු කර ගන්නවා. අපි දැවෙනවා. විශාල වශයෙන් දුක් වෙනවා. කොච්චර දුක් කරත් ඒවල් අනුකම්පා කරන්ද අර අසත්පුරුෂ රෝගී ලැහැත් කියලා නැහැ. තොර දැවෙන්න බැයි නම් මැරියේ. මගේ ආස්වාදිය මං හොයා ගන්න. අන බලාපොරොත්තු. එහෙනම් මොකද වෙන්නේ? මේ සංකාර හෝ පහළ වෙච්ච විඥානයකින් අපිට ඕනෝනික පහළ කරන්න බෑ. ඔය හැම එකක්ම පහළ කරගත්තොත් පිළිමින් කෙලවර වෙනවා මිසක් සැනසීමෙන් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරපු එකම රූපයක් හෝ වේදනාව සංඥාව සංකාරයක් විඥානයක් මෙච්චර කාලයකට අපිට හම්බ වෙලා නැහැ. අනන්ත සංසාරී සතර ගමනේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මේ තුන් භවයක සැරිසරුවත් ඒ හටගත්ත කිසිම රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් අපිට කැමති විදිහට තිබුණා නම් අපි අද මෙතන නැහැ. අපි එතන. එන එතන හිම එකක් නැත්තේ අපිට කැමති එකක් අලන්ත සංසාරයේ වෙන මේ දක්වා හම්බෙලා නැති හින්දා. අන්න ධර්මානුකූලව දකින්න ඕනේ. එතකොට අපි රූපාවතර ලෝකේ දැක්කේ නැතුවට අරූපාවතර ලෝකේ හිටියත් දන්නේ නැතුවට හිටියනම් සත්‍ය උකයි කියලා දකින්න. එහි හරයක් ඇති එකක් අපිට ඉන්න හම්බුණා නම් අපි අද මෙහි නැහැ. අපි එතන. එන මොකද වෙලා තියෙන්නේ? එහෙම හරියක් තිබිච්ච ලෝකයක් නොතිබුණ නිසා තමයි ඒ ගියේක හොඳයි කියලා කියන්නේ ඒක නැති වෙලා විනාශ වෙලා ගිහිල්ලා ආයෙත් මේ පරිවර්තනය උනේ දුක්ඛිත කයක් අරගෙන දුක විඳින්න ඉඳින්ද. දැන් අන්න එහෙම දකින්න ඕනේ. එතන දකින්නකොට මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටිකම පෙරණ දේවල් කියලා දකින්නවා. මෙබඳු අපිට ඇති කරන්න පිළීමක් හිස් දෙයක් නා. ඒක ගිවිලා ගියේ හිස් ඇති කිසිම හරයක් නැතුව නම් මට මෙහෙම දෙයක් හම්බුණා කියලා කෙනෙක් සන්තෝෂ වෙනවා නම් ඥානවන්තයෝ කල්පනා කරනවා මූ මොන තරම් මෝඩයෙක්ද මොනවා හම්බෙලාද මේ උද්දාමයේ ඉන්නේ මොන තරම් අසාර්ධියකද මේ හැවටිලා ඉඳගලන්නේ මට මේ තත්ත්වයක් හම්බුණා මගේ රසාව උසස් වුණා මගේ தත්ත්වය මේකයි මට කතා කරන්න සර් කියලා මට කතා කරන්නේ මැඩම් කියලා මේ මොනවද මේ මරණාසන්න මොහොතේ සර්ුත් නැහැ වැඩුත් නැහැ ඔක්කොම ඉවරයි කුරුණාට පස්සේ සර්ුත් ගදයි පැත්නාහි වාගේ දෙනවා දැන් ගොඩාක් ගහගෙන ගියේ මැඩුණුත් ගදයි එක වාගේ නාහි වාගේ යන්න වෙනවා කුණු වෙලාවක් එන්නකොට මේ වගේ අපි දකින්න ඕනේ එහෙනම් මේ කුණු කයක් අරගෙන මේකත් අර මේ සුවඳ කරලා ලෝකෙට බෙන්නලා මොනවද කරගන්නද අනේ ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ සායට නේද රස මුසුබත් කන්නේ ලෙඩට බේදීමේ විරව සතුන්නේ කුමද මීට හැපේකයි හිතන්නේ මේ අපේ හෙලටුවාවල තිබිච්ච අදහස් ලෝවැඩ සංගරාවේ අදියේ නැහැ ඉතින් මේවා අපි අද ඈත් වෙලා ගියාට අපි ඈත් කරන්න හොඳ නැහැ ධර්මයේ ඇතුළු කරන අය රජව රජින් හෝ සංවිධානයෙන් කොච්චර ඈත් කරත් ඔය පොත් ගන්න ඕනේ ඔය පරිහරණය කරන්න ඕනේ. ඊ අදහස් විමර්ශනය කරන්න ඕනේ හරි වැදගත් නිවන් දකින්න. ඉතින් ඔහොම දකින්නකොට මේ ස්කන්ධ පහේම තියෙන අනිත්‍යතාවයේ අසාරතාවයේ දකින්නවා. දුක්ඛතාවයේ දකින්නවා. දැක්කම පස්සේ මොකද වෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා වළා තවත් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඥානෙ පහළ වෙනවා උතනින්. තිලස්සන දකින්න ඥානෙ පහළ වුණාම චතුරාර්ය සත්‍ය දකින්න ප්‍රඥා පහළ වෙන අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ ඥානෙ ඒ කරා මෙහි આવනවා. ඉතින් ඔය ටික තේරුම් ගන්න හුඟා ත්‍රිවිධකේ කඩපාඩම් කිරුවත් නිවන් දකින්න බෑ. අත්‍යවශ්‍ය කොටස අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් බුදුරජාන් වහන්සේ යම් තරමක් බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා නිවන් අවබෝධ කරා නම් පුරු ත්‍රිවිධකයක් අහලා නෙමෙයි නිවන් අවබෝධ කළේ. අත්‍යවශ්‍ය පොන්චි කොටසක් ඔවගේ දැනගෙන ඒ ටික සීනුවනේ බලනකොට ඔය අවබෝධය ලැබුණා. හැබැයි ත්‍රිලක්ෂණේ දැක්කා ඒ තුනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. මොන විදිහේ සුවාසු දාස ධර්මස්කන්ධය 84 දාස ධර්මස්කන්ධය තුල තිලක්ෂණයේ ගැඹුරලා තියෙනවා අටක්කරා තීනි පදා සම්බුද්ධ වෙන ප්‍රකාශිතා කියන වචනේ නොදන්නකමට එක්තරා මාත්මේ
ගුරුවරයෙක් හැටියට ඉන්න කෙනෙක් විවේචනය කළා තිබුණා මට මොනවද මේ කියන්නේ අකුරු වටය පරිතුනා කියන්නේ බුදුරු ලෝකේ පහරුනේ කිය. එහෙනම් ඒ අකුරු වට වලතුරු 84000 ධර්මස්කන්ධයන් වට කරලා තියෙනවා. ඒ ධර්මස්කන්ධයන් අපි මෙනෙහි කරලා බැලුවොත් ඒකේ අවසාන ප්‍රතිඵලය වශයෙන් අපිට දකින්නේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඒකෙන් දකින්න තමයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒක දැකලා සතුරාට සත්‍ය දැනගන්න කිසි අමාරුවක් නැහැ. ඒ හරිය ලැබෙනවා. එන්න තමයි 84000 බුදුරු හා සමානයි කියලා පෙන්නුවේ 84000 ධර්මස්කන්ධය. තම තමන්ට ගැලපෙන්නා වූ ධර්මස්කන්ධයේ එනකොට හේතුණින් අනිත්‍ය දුක්ඛ අනාත්ත වැටහෙනවා. වැටහෙනකොට හේතුණින් නැගෙන ඥාණයෙන් චතුරාර්ය සත්‍ය දකින්න ප්‍රඥා පහළලා මාර්ග ඵල අවබෝධ කරනවා. බල කටපාඩම් කරන්න දෙයක් නැහැ එතකොට. නමුත් කටපාඩම් කරන්න නරක නැහැ. ඒ නිසා තමයි අද වෙනකන් මුළු සිද්දක ධර්මයක් අපිට දකින්න හම්බ වුණේ. ඒ ධර්මයක් අද මේ තරමටවත් හැකිලා ආවේ. ඒ මහා සංඝරත්නයේ එදා ඒ දයනුකම්පාවෙන් කරපු විහෙල නිසා. හැබැයි උන්වහන්සේලා එතන හැදුන්නේ නැහැ. ඒ දයනුකම්පාවෙන් ධර්මය අරගෙන ඒ විදිහට ගිනාව මිසක් උන්වහන්සේලාත් මාර්ගඵල ලැබුවේ ওই ධර්මස්කන්ධය ගැළපෙන එකක් අරගෙන යනුවෙවත් විදර්ශනා කරලා. හැබැයි ඒකෙන් නැතරුන්නේ නැහැ ලෝකානුකම්පාවෙන් ඉදිරියට ওই ධර්මස්කන්ධය පවත්වා ගන්න ඕන නිසා 84000 ධර්මස්කන්ධය තමයි විනය සූත්‍ර අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයක් වශයෙන් අද වෙනකන් ගේනින්නේ. අතුරින් පතර කොටස් නැති වෙන්න පුළුවන්. නමුත් අපිට අත්‍යවශ්‍ය කොටස මේකින් ගන්න ඕනේ. ඒ හරිය තියෙනවා බාධක නැහැ වෙහිලා නැහැ. ඔබ තේරුම් ගන්නට මේ ලෞකික වශයෙන් ඔය තුල තිබෙන විවිධාකාර යහපතක් කරගන්න මගපාදායන් පෞතුලිය හදාන් තිබිට දහම් තමයි අද ඉන් අහක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අද ජලනන්දන පිළිත වාගේ දේවල් ගැන කියනකොට ওই බන්ධන කපා ගන්න දෝෂ කපා ගන්න වතුර ටිකක් හැරි මතුලා බොන්න අපි කියා හදාගෙන තියෙනවා. අපි දන්නේ ත්‍රිවිධකේ ත්‍රිවිධ එකක්ද නැද්ද කියලා අහලා තියෙනවා මෙහෙම දෙයක්. ආනන්ද හාමුදුරු රොඩි කුඹෑයමකට යම් කිසි රොඩි මන්ත්‍රණයට අහු වෙලා උන්ට වතක විලා එහාට ඇදිලා යනකොට බුදුරන් වහන්සේ ඒ කාර්යයේ බුදු වැසින් දැකලා ඒ බන්ධනේ කැපෙන්න කිව්ව පිරිතක් කියලා මෙහෙම අපි කට කතාව එනවා. හැබැයි කට කතාව අපිට දකින්න දැනගන්න අපේ ත්‍රිපිටක ධර්මයේ තුල සූත්‍ර අතරත් නැහැ. ඒ වගේම නිදාන කතා අතරත් නැහැ. හැබැයි මේ දෙකේ මහා ගුණක් මේකේ ප්‍රතිපලයකුත් තියෙනවා. ඉතින් අන්නේ වගේ අවස්ථා තියෙනවා. සමහර වෙලාවට සූත්‍ර සිය ගණන් අඩුයි ඔය අනුත්තර නිකායේ ඒ වගේම මේ සංයුත්ත නිකාය ආදී පොත්වල සූත්‍ර දිය ගණන් අඩුයි. සමහර වෙලාවට අඩු වෙච්ච සූත්‍රවල ඔවා තියෙන බොරුවක්. මොකද කාලයක් යනකොට අපේ භික්ෂුන් වහන්සේලා අතරම ඒ කාලේ ඉඳපු ස්වාමීන් වහන්සේලාට නිවන් දකින්න ඕනකම ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. ඊට පස්සේ ඕනකම දිවින මොකද්ද යම් යම් අය මිල්ල කරගන්න සතුල විමිතුරු කරගන්න පුද්ගලයා අවශ්‍ය විදිහට තමන්ට ඕන විදිහට හසුරවන්න මෙල්ල කරලා වසීකృత කරගන්න අනවශ්‍ය පුද්ගලයා බලවහන් ලෑත් කරන්න එතෙ මෙන්න මේ වගේ දේවල් යම් කිසි පුද්ගලයෙකුට වැරදි වැඩ කරන පුද්ගලයාට පොඩි දඬුවමක් දෙන්න මේ යාතේ විවිධ දේවල් ඒවා තමයි ලෝකේ හරි වැදගත් හැටියට අන්තිමනේ පැවැත්මට හිත දීපයට වටනාගම දීවුනේ ඔන්න ඔගේ යම් කිසි දැහැමි සාධාර්මී මේ ධර්මයේ පවත්වන්න යම් කිසි අවශ්‍ය කරන වූ බුදුරණාහතේ දේශනා කළ සූත්‍ර ආදී තිබුණා ගැලපෙන හැම අතින් ඒවා වින්දත් පුළුවන්ද නැති අතර නැති මේ සූත්‍ර වල දකින්න නැත්තේ නැනා ඒවා වින්ද විදිහක් නැහැ. හැබැයි ඒවා දැනින් දැන තවමත් තිබිච්ච තමයි සමහර විලාවක ওই දස දිසාබන්දන පිරිත ජල් නන්දන පිරිත ඉතින් ආදී වශයෙන් ගිනි පිරිත වැහි පිරිත ඔවගේ විවිධ පිරිත් තියෙනවා. ඒවා ප්‍රතිපලක් තියෙනව නැත්තේ නැහැ. ඉතින් අන්නේ වාගේ සමහර විලාවට ඒ වැටි අපිට අහිමි බවක් ලැබුණාම සාසන මාර්ගයේ වඩන්න පසුතලයක් හදාගන්න විච විශේෂ අවස්ථා ප්‍රයෝජන ගන්න විච නැති වෙන්න පුළුවන්. ඒකදී කරන්න දෙයක් නැහැ ඒක තවාසනාවක්. ඉතින් අපි දන්න හැටියට හරි දන්න කෙනෙක්ගේ යම් කිසි ආශිර්වාදයක් හිත වැළුව කෙනෙක්ගේ හරි අරගෙන ඒවා ක්‍රමක්‍රමී සුද්ධ කරන්න හැකි තරම් දුරට උත්සාහ කරන්න ඕනේ. පරිණි කතාවක් තියෙනවා මෙන්න මේ වදයක්. බුදුරන් වහන්සේ වැඩක ඉන්න කාලේ එක්තරා බමුණු ගෝලී කියන්නේ පටන් ගත්ත අපවාදය මිනිසුන්ගේ වයින්ව ඉස්සරනම් මේ මිනිසු අපි ළඟට ඇවිදilla විවිධාකාර සාතු සප්පායම් කරගන්න. එහෙම කරගන්න එවු. දැන් අර භවත් ගෞතමයන් වහන්සේ කියලා එක්කෙනෙක් පහල වෙලා එයා හම් වෙන්න යනවා. අපි ඉන්න දෙනින් අහක බලාගෙන යනවා. උන්ගේ මොනවාදෝකින් හම්බ වෙන්නේ? එතන මොනවාරි මේ වචනයක් කියලා විතරක් වෙන එකක් කියන්නෙත් නැහැ. අපි වාගේ මේ දොර පිටේ ඉඳින ඒවා පූජා කරන ඒවා කරන්නේත් නැහැ.
ඉතින් මේ මිනිස්සු මොකද එහෙම දැන් වලට යන්නේ අපි තියා බලන්නේ නැතුව ගිහලා ගිහිල්ලා ඒ ඒ වේදදාරී බවුණා තමන්ගේ ගුරුවරයාගෙන් අහනවා අප්පා එහෙම කතා කරන්න එපා ඔබ දන්නේ නැහැ තථාගතයන් වහන්සේ කවුද කියලා ඒ තථාගතයන් වහන්සේ එක වදනකින් කරන ආශිර්වාදයේ දෙන්න අපි 108 වතාවක් මේ මන්ත්‍රය අමතලා මේ ඔක්කොම වත් විදිහට කෙරුවත් බෑ ඒ තරම් බලවත් ඉතින් අපවාද කරගන්න එපා ලෝකේ කලාතුරකින් පහළ වෙන බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඒ බුදු පියාණන් වහන්සේ හොයම් වෙන්නේ ඇයි මිනිසු යන්නේ උන්වහන්සේගේ දර්ශන මාත්‍රයේ තියෙන ශක්තිය අපිට ලබන්න බෑ මෙච්චරින් මන්ත්‍රලා කරලා ඉතින් යන්නේ නැද්ද එහෙම අපි දිහා බලාය මෙහෙම අපාදේ හඳුන්නා කියනකම් මේ පැරණි කතාවල තියෙන්නේ ඔය වේදේ පිළිබඳව වේද බමුණන්ගේ කතාවේ හැඟවිච්ච දෙයක් ගැන මම ඔය ආව කතාවක් කිව්වේ ඉතින් මෙන්න මෙහෙම දේවල් තියෙනවා ඉතාලයි දැන් ඔය මන්ත්‍ර සාහත්‍ර ආදී දේවල් ගන්න ඕනකමක් තිබුණ නැහැ ඒ බුදු පියාණන් වහන්සේ දුන්න සියලු ආකාරයෙන් පූර්ණ වෙච්ච සර්වාකාරයෙන් පරිපූර්ණ දහම් කුණක් දීලා තිබුණා තමරටේ දහම් කුණවල විශාල බලයක් තිබුණා ඉතින් ඒ වෙලාවේ මන්ත්‍ර හොයන්න ගියේ නැහැ මන්ත්‍ර කාර්යය කරන්න බැරි වෙච්චා කළා දුන්න ක්‍රම තිබුණ සත්‍ය ක්‍රියා ආදී ඊවල ගැළපෙන විදිය වාක්‍ය ඔක්කොම දේශනා තිබුණා ධර්මයේ කම්බේනේ බැරුව ඒ දරුවා මව් කෙනෙකුගේ තුල හිර වෙලා වදාගන්නේ බැරුව මහ වේදනාවෙන් කෑ ගහනවා නම් ඉදන් තිබුණා මේ වෛද්‍ය ශාස්ත්‍රය වෙන්නේ නොයි ශාස්ත්‍රය ඒවන් ප්‍රතිඵලයක් තිබුණා ඉරිය කරගන්නවා කර කියා ගන්න දෙයක් නැහැ මේ හඬ ඇහිලා මහ සංවේගයක් ඇතුණා අඟුලි වල හාමුදුරුවන් එතුණා රිහත් දේරපත් වෙලා ඉතින් මොකද සංවේගයක් කියලා කියන්නේ දයනුකම්පාවක් බුදුරන් වහන්සේ ගිහින් කියලා මෙහෙම දුක් විඳලා අඬනවා දැකලා මට හරි හිතේ සංවේගයක් තියෙනවා තමයිලට ආර්ය මාර්ගයේ පත් වුණා මිසක් අරිහත්ත්වයට පත් වුණාමයි කියලා පෙන්නන්නේ අවස්ථාව. ඒවයි මහා සංවේගී රහතන් වහන්සේලාට පිළිහිටන්නේ මොන දුක් කරදරයක් ආවා. බැදිරු යා හේතුඵලයක් ගන්න ඉඩ කරනවා මිසක්. නමුත් මේ රාජ බුදුරන් වහන්සේ දුන්න එක්තරා ගාථාව. සත්‍ය ක්‍රියා ක්‍රමය. පදවැරක් කියන්නවා. උපන්දා පටන් මේ දක්වා සතෙක් මරලා නැහැ සත්ව හිංසාවක් කරලා නැහැ. ඒ සත්‍ය වලේ ගැඹුර සිතක් වේවා දක්ෂ සිතක් වේවා කියන මේ අදහස ගැප් කරලා වාක්‍යයක් හදලා දුන්නා. මෙන්න මේ වාක්‍ය විහිං කියන්නේ. ඒ දරුවා බිහි වෙන අනේ ස්වාමී කොහොම කියන්නේද? 999 ක් මල්ල අම්මා වරන්දි ගිය මම උපන්දාපසන් සතෙක් මැරුවේ නෑ කියලා සත්‍ය ක්‍රියා කරන්නේ කොහොමද? මහරවි මොකක් ගැනද කියන්නේ? උඹේ උපත කොහෙද? මේ ආර්ය විනේ උපන්දානේ මේ උපත කියන්නේ. දැන් ඒක තේරුම් ගන්න. ඔය මෞකසේ උපත නෙවෙයි මේ උපන්දා කියන්නේ. ස්වාමිනී ඒක මට මතක් වෙන්නේ අර ටිකෙන්. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් මෙහෙම කියපන්. ආරි ජාතියේ උපන්දෙන් පටන් සත්ව හිංසාවක් කරලා නැහැ. සත්ව ඝාතනයක් කරලා නැහැ. ඒ සත්‍ය වලින් දරුණ සිතක් වේවා, ගැඹුරු සිතක් වේවා කියන මේ අදහස ගැප් කරලා අඟුලි මාල පිරිත දේශනා කළා. ඊ අඟුලි මාල පිරිත අදත් ක්‍රියාත්මකයි. එන ඒක හංගන්න ඕනකම තිබුණේ නැහැ හවුදුරුන්. මොනවා කරගන්නද? ඒක ඉතුරු වුණා. නමුත් අහ කරපු සූත්‍ර වගේ පුංචි සූත්‍ර උඟාක් වැදගත් ඒවා තියෙන්න ඇති ඒ කාලේ. නමුත් ඒ ශාස්ත්‍ර ලෝභීන් වශයෙන් ඔය ලෞකික නොයෙක් නොයෙක් දේවල් කරගන්න තිබිච්ච ශාස්ත්‍ර ක්‍රම අතර මෙතන හංගගින් නැති වෙච්ච වෙන්න ඕනේ. අද ත්‍රිපිටකේ අතුරු දහම් වෙච්ච සූත්‍ර. හැබැයි ඒවා ඉතර වාගේ තිබුණා නම් අදත් අපිට කවුරුවක් පස්සේ යන්න මොකුත් දෙයක් නැහැ. යම් කිසි වේවුරණ ගතියක් බඩේ අජීර්ණයක් මොනවා හරි තිබුණා නම් ඒ වගේ දේවල් බෙහෙතුත් තිබුණා. ඒ જાතිය වල වාසය කරන්නව සිත සාතිය කරගන්න මන්ත්‍ර වෙනකොට කටේ දුගා ආකාරය දේශනා කරලා තිබුණා. අද වෙනකොට ඒව නැති කෙලකොළු පාඩුවා. ඒ කාලේ වෙලා තියෙන නොඑක ආකාරින් ඉනාබීත් වෙන්දියක් හැවුනොත් යක්ෂා ජීර්ණ හැදුනොත් ඒ එකයි දේවල් අරගන්න අවශ්‍ය කරන බෙහෙත් වර්ග. සර්පෙක් දෂ්ඨකලෝ දෙන්න බෙහෙත් වර්ග. අද බෙහෙත්ජ කාණ්ඩය කියලා කොටසක් තියෙනවා ඒ කොටසේ තියෙනවා. ඒවා දිය යුතු ආකාරය විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිඵල ගන්න පුළුවන් ක්‍රමවේදය බුදුරන් වහන්සේ දේශනා කරලා තිබුණා පැහැදිලි සියල්ලටත් බුදුරන් වහන්සේට අනුහයන්න යන්න මේ ශාසනීය දත් දීලා තියෙන්නේ නැහැ. ඒක අපිට විශ්වාස කරන්න පුළුවන්. නමුත් අද අපිට වෙලා තියෙනවා ශාසනීය කටයුතු කරන අයට තමන්ගේ මේ පුද්ගලික වන්න අහුවාම කටහඬ හොයන්න යන්න. මොකද වෙලා තියෙන්නේ එදා දුන්න ක්‍රමවේද අද ඒ තුලින් ඉවත් වෙලා. ඒකෙදි ඉතින් කරන්න දෙයක් නැහැ ශාසනීය ක්‍රමක්‍රමී පිළිහිලා පිළිහිලා ගිහිල්ලා එක එක සූත්‍ර අඩු වෙලා ගිහිල්ලා ඔහොම තමයි අපිට අලි වේලා යන්නේ. දැන් වෙනකොට සමහර දැන් වල
විවිධාකාර මති මතාන්තර මේ ත්‍රිවිධකේ ඉතුරු ටිකත් අයින් කරන්න හරියට උත්සාහ කරන අය ඉන්නවා. ඕක වැඩක් නෑ බමුණන් එකක් කියලා. ඒ කියන්නේ ඔය ක්‍රමවලින් තමයි ක්‍රමක්‍රමයෙන් වටිනා දහම් ටික අතුරුදහන් වෙලා යන්නේ. මේ කවුරුවක් කිය දේ වහන්න නැතුව අති දුර්ලභ ත්‍රිවිධකයේ තුලින් ධර්මාවබෝධය ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. औपादिकवीन පලංගත් බව සංගරාවේ මුල් කාලීන මුල් කලාපයක සඳහන් විය. ඒක අපි හෙළබද පිළ සංගරාව ගැන මේ සඳහන් කිය ගැන කියන්නේ. ඊට එක්තරා ප්‍රශ්නයක් ඇති දිනවා මෙහෙමයි. එසේනම් දරුවන් නොමැති මව්වරුන්ට එසේ දරුවන් නොලැබීමට හේතුව එසේ දරුවෙක් තම කුස තුල තබා පෝෂණය කිරීමට හේතු වන කර්මයක් ඔවුන් සිදු කර නැති බැවින්ද කියලා මේ අහන්නේ. මොකද ඒක හොඳ වැදගත් ප්‍රශ්නයක්. අපි කිව්වා එක සිද්ධියක් දරුවෝ බඩට එන්න පටන් ගත්ත කාලයක් ගැන. මොකද හේතුව ලෝකී අනුසප් විවිද වස්තුව නැනම් ආහාරයේ හත් දවසෙන් එනකන් කපාගෙන වරින් කියලා තමන්ගේ ස්වාමි පුරුෂයා කොළඹෝලා. සොයන් ජාතව කිවිච්ච හැල්ලෝනි කපාගෙන සකස් කරලා දුන්නේ අමු සැමියන් වශයෙන් එක් වෙලා හිටපු දෙන්න. මුල් කාලේ ඒ කාලේ දරුව බලට ආවේ නැහැ. ඕපපාතිකව පහළට හිටන් ආපු මුල් ක්‍රමයේ ඔය කියන්නේ. ඊට පස්සේ තමයි දරුව උපසක් හද ගැනීමෙන් දරුව ගැප් ගන්න පටන් ගත්තේ. මොකද හේතුව අනුන් සතුටේ කාපුහාම අනුන්ට ගෙවන්න වෙන නිසා. දැන් ඔබ විග්‍රහයක් කරලා තිබුණා. දැන් මේක දිහාන්නේ දැන් ප්‍රශ්නේ මොකද මේ කාලේ අහන ප්‍රශ්නයක්. දැන් දරුව නැත්තේ මොකද කියේ? දැන් ඒ තත්ත්වයේදී අපි දකිනවා එක දෙයක්. හේතු අනුකූල ඵලයක් අපි ලැබෙන්න ක්‍රම දෙකකි. එකක් තමයි ධර්ම ගැබටෙන කාරණයක් තිබුණා. අතරේදී අනුන්ගෙදී ගත් එකේ විපාකයේ වශයෙන් අම්මා කෙනෙක් කියලා පෝෂණය කරන්න සිද්ධ වුණා. ඒ අනුන්ගෙදී අරගෙන කාලා ගිරහලා හදාගත්ත කෙනා නිසා පියාට විහිදෙන්න සිද්ධ වුණා. දැන් ඔය ක්‍රමී ආවට පස්සේ මොකද වෙන්නේ? ඔක දරු සම්පත්තිය කියන තත්ත්වයට වැටෙන කාලයක් ආවා. දැන් මුල් කාලේ නිදහසේ ඉඳිවිච්ච කාලේ මේක විපාකතිය. අනේ මට විච්ච දෙයක් මට දැන් අනු පෝෂණය කර කර ඉඳ සිද්ධ වුණා මොකද ඉතින් කරන්නේ අර කර්ම වීගෙන දරු සෙනෙහස කියලා එකක් ආවා දැන් දරු සෙනෙහස නිසා දාලා අහකට දාලා යන්න බෑ මල මුත්‍රා දින්න ඕන හොවදන්න ඕන පිළිසිදු කරන්න ඕන පෝෂණය කරන්න ඕන හැබැයි කැමැත්තකින් නෙමෙයි මුල් කාලේ කළේ නමුත් ඊටපස්සේ ක්‍රමක්‍රමී අර අනුන්ගේදී විනාශ කරපු නිසා අනුන්ගේ පැහැරගත නිසා අනුන්ගේ කායික පහසුකම් බාධා කරපු නිසා තමන්ට වයසට ගියාට පස්සේ ඇඟ දුර්වල වෙන්න පටන් ගත්තා. ඒ මුල් කාලේ එහෙම රෝග තිබුණේ නැහැ. පහු කාලයෙන් කාලයට තමයි අන්තිම කාලේ වෙනකොට පිහිට පතන්න සිද්ධ වුණේ. අනුන්ගේ පිහිටෙන් ජීවත් වෙන්න. දැන් මේ නිසා මොකද වෙන්නේ? බලට ආපු දරුවගේ ඒ පිහිට පතන එක ලොකු වාසියක් හැටිය සලකන්න පටන් ගත්තා. ඉතල හතරතරයක් වෙලා තිබුණේ එහෙම අමාරුව තමන්ට දිවිච්ච නැති නිසා. වයිදර ගිහලා අන්තිලා වැල් එකක් වත් කාගේවත් පිළිසරණක් ඕනේ නැහැ යන්න දෙන්න පුළුවන් ඇස් පේනවා කන් ඇහෙනවා කටින් කර ගන්න පුළුවන් එක එක කෙනාගේ පිටට පතන්න දෙයක් තිබුණේ නැහැ නමුත් අනුන්ට කරපු අවේද දසත් දාන දහ අකුසල් ලොඩි ක්‍රියාත්මක වෙච්ච නිසා තමා දුර්වල වෙන පටන් ගත්තා ඒ දුර්වල නිසා තමන්ගේ කාර්ය පරිවාසී යනකොට තමන්ට අනුන්ගේ පිටට හිතුව ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා මෙන්න මේ නිසා මොකද වෙන්නේ දරුව සම්පතක් වුණා අපිට බැරි වෙන කාලට දරුවගේ උදව් ලැබෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මුල් කරගත්තාම අන්නරුන්ට හොඳ කාවදාසාවක් යනවා. උන්ගේ දරුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් උන්ට අපිට වාගේ නෙමෙයි. හැබැයි උන්ට යහපතක් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අපි ඔය එන දරුවෝ විනාශ කරන්න කටයුතු කරමු කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ જાතිය කටයුතු කරන්න පටන් ගත්ත පිරිස හිටියා. ඊට පස්සේ මොකද කරන්නේ? ක්‍රමක්‍රමී තමන්ගේ කර්ම විපාකී ආපුහා. ඇඟ දුර්වල වෙනවා.
අනුගේ පිරිසන්නක් නැතුව පවුල ජීවත් වෙන්න විදිහක් නැති තත්ත්වයකට පත් වෙනවා. හැබැයි ඒකට පිරිසන්නක් ගන්නවත් බලට දරුවෙක් කියන තියෙන සත්‍යයක් උදා වුණා. ඔයකම කර්ම විපාකයෙන් ආවිල්ලා හැදුන ක්‍රමවේද. ඒක නිසෙල ආව තත්ත්වේ නෑ ඒක පිළිහුණා. මුල් කාලේ නම් අනුගේ පිරිසන්නක් ඕනේ නෑ. ඒ කාලේ නම් දරුවෙ නොහිටියක පහසුවක්. පස්සේ කාලෙකදී දරුව නැති එක මහ දුකක් වෙන්න සිද්ධ වුණා. දසාකුසලයේද පෙළවිච්ච නිසාම කායික වශයෙන් විශාල දුර්වලකමකට පත් වුණා. ඊට පස්සේ පාරම්පරිකව ලෝක ශක්තිය පිරිහුණා. පිරිහීම නිසා මොකද වෙන්නේ? ගන්න ආහාරය රොඩු බවට පත් වුණා. සසේ නැහැ. අන්න ඒ නිසා ඇති වුණ සත්‍යය. අන්න ඒ නිසා මොකද වුනේ? සසයෙන් අඩු වෙන ආහාර ගන්නකොට ශරීර දුර්වල වුණා. ඉතින් ඉතලම් ගති සම්පත්තියේ ගති විපත්තියක් වුණා. ඊට පස්සේ ගති සම්පත්තිය කාල සම්පත්තිය ආදි වශයෙන් සම්පත්තිය හතරක් තියෙනවා. එතකොට උපනි සම්පත්තිය දෙකන් වැඩින ක්‍රමය. ඉන් ගති සම්පත්තිය කියලා ඉතලා ආයෙම ප්‍රයෝග සම්පත්තිය පටන් ගන්නවා. ප්‍රයෝගයේ තුලින් වැඩි වැඩ කරන්න පටන් ගත්තා. ඉන්හා දස අකුසල් කරන්න පටන් ගත්තාම ප්‍රයෝගයේ විපත්තියක් වුණා. ප්‍රයෝග සම්පත්තිය නෙවෙයිද? එතකොට මේ ප්‍රයෝගයේ උපතක් වුණා. ඒ හේතු නිසා ගති විනාශ වුණා. ගති විපත්තිය ආවා. ඒකෙන් මේ විශ්වය තලයේ විනාශ වෙලා ගියා. කාල විපත්තිය ආවා. ඊට පස්සේ හටගත් ආහාර රසයෙන් අළු වුණා. ඒව ගත්තාම නොයෙකුත් ලෙඩ රෝග ඇවිලා විනාශ වෙන්න පටන් ගත්තා. මේ නිසා මොකද වෙන්නේ? උපති විපත්තිය කියලා ආවා. ඒ උපති විපත්තිය නිසා වුණ විනාශය නිසා අනුන්ගේ පිළිසරණක් නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව ගියා. ඊට පස්සේ එපා වෙලා හිටමු දරුවෝ දැන් ඕනෑම කාලයක් ආවා. ඊට පස්සේ තමන් කරපු අපරාධ වලට දැන් දරුවේ බලයෙන් නැති කාලයකට තව අන්තිම කල් විපාක වශයෙන්. ඊයේ දැන් දුක් වෙන්න සිද්ධ වුණා. අනේ අපි මේ දුර්වල වෙන අපිට කවුරුවත් නැහැ. ඒකත් දුක වෙන හේතුණා ඊට පස්සේ. අපි නේ විග්‍රහ කරලා වෙලාව නැහැ. ඔය කාල සීමාව ඉක්ම ගිය තියෙන්නේ. අනුමೋದනාලා තුන්ක් කටයුතු කරන් තියෙනවා. හැබැයි ප්‍රශ්න නම් මහා ගොඩක් තියෙනවා. නමුත් මෙතනින් සෑහෙන ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු 75ක් විතර මේ පින්නතුල ලැබිලා ඇති. නමුත් තව ගොඩක් තියෙන අඩුපාඩු නැවත බලලා මොනවා හරි ක්‍රමයක් යොදන්න අවශ්‍ය කරන